ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අයිබෝවන් ජයග්‍රාහි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔබ හැම කෙනෙකුටම. අද දැසනින්ම ඔබට කියන්නට ඕන කියලා මම සමාජ මාධ්‍යයේ දැකපු පුංචි වචන කිහිපයක් හිතේ තියාගෙන ආවා. එක් තැනකදී එක එක් කියනවා මා හැම මොහොතකම තරඟ කරන්නේ මා ඉදිරියෙන් සිටින කෙනා එක්ක නෙවෙයි ඊයේ දවසේ හිටිය මාත් එක්කන් විතරයි කියලා. ඒක ටිකක් වෙනස් විදිහට අපේ ජීවිතේට දැනෙන දෙයක්. අපි අද පවතින සමාජයත් එක්කන් රටක් විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයක්ම අපි හැම මොහොතකම තරඟ කරන්න උත්සාහ කරන්නේ අපිට අපේ ඇස් දෙක ඉස්සරහා ඉන්න මිනිස්සුත් එක්ක. අපිත් එක්ක ජීවත් වෙන තව කෙනෙක් එක්ක තමයි අපේ ජීවිතේ හැම මොහොතකම තරඟයක් තියෙන්නේ. හැබැයි ඔබ මොහොතකට හරි හිතුවද ඔබ තරඟ කළ යුත්තේ ඔබත් එක්ක කියලා. ඔබට හැකියාවක් තියෙනවා නම් ඊයේ දවසේදී ඔබේ ජීවිතයේ තිබ්බ අඩුපාඩුවක් නිවරදි කරගෙන ඊයේ දවසේ ඔබ හිටිය තැනින් පොඩ්ඩක් හරි උඩකට ඇවිල්ලා ඔබත් එක්කන් තරඟයක් කරලා තමන්ට ආත්ම ශක්තියක් ඇති කරගන්න. එහෙමුණුත් ඔබ හිතන ජීවිතේ ඔබට අනිවාර්යයෙන්ම ළඟා කරගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම ජීවිතයක් ඔබට ළඟා කරගන්න ජීවිතේ දිනන්නට පාර කියනට තමයි අදත් ජීනන ජීවිත තුලින් අපි සූදානම් වෙන්නේ. අද කතාබහට ටිකක් හරි වෙනස් කතාබහක් එකතු කරන දේශීයත්වයේ අගය කරන විශේෂයෙන්ම අපේ ආදරණීය ලක්මවට මේ ආදරණීය ලක්මවගේ හැම අස්සක් මුල්ලක් නෑරම ඔහුගේ ජීවිතයට ස්පර්ශ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අද කතානායකයා අපේ රටේ නම ලෝකයට අරගෙන ගියපු අපේ රටේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ අපේ රටේ මිනිසුන්ගේ ජීවිතය නිරෝගී කරන්න උත්සාහ කරා වගේම විශේෂයෙන්ම අපි හැම මොහොතකම කතා කරනෝනේ මේ දේශීය ආහාර භාවිතා කරන්න ඕනේ. ඕනම රටක අපි ජීවිත හැම දෙයක්ම ගත කළ යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එක හඳුන්වලා දෙන්නට තමයි එතුමා හැම මොහොතකම උත්සාහ කරේ. ඒ නිසා අපි එතුමන්ව ගෞරවයෙන් අද ආදරයෙන් පිළිගන්නවා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේකාධිකාරී වෛද්‍ය අජිත් කුමාර වෛද්‍යතුමන් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් සුබදැසනක් ඔබතුමන්ට. අයිබෝන් සුබදැසනක් ඔබ. අර මම මුලින්ම කිව්වා වගේ ඔබතුමා හැම මොහොතකම උත්සාහ කරන්නේ දේශීයත්වය හැම මොහොතකම අපේ මිනිසුන්ට කියලා දෙයිලා ඒ මිනිසුන්ගේ ජීවිත නිරෝගී කරන්න. ඒ නිසා අද ඔබතුමාගේ කතාබහ අපි හැම කෙනෙකුටම ගොඩක් වැදගත් වේවි. මම කැමති ඔබතුමාගේ ජීවිතේ බොහෝ බාධක තියෙනවා, කම්කටොළු තියෙනවා. ඒ කම්කටොළු මුලින්ම ඔබට ජීවිතේ මුණ ගැහෙන්නේ ඇඹිලි පිටියේ පදලංගල කියන ගමේ. අපි උදෑසනින්ම යන්නේ පැත්තට. ඔව් බුද්ධික. මම මගේ ජීවිතේ ආදරයම කරන සුන්දර ගම්මානේ තමයි ඇඹිලි පිටියේ පදලංගල. එහෙම නැත්නම් සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ අවසාන කෙළවර හම්බන්තොට මායිමේ තියෙන කුඩා ගම්මානය. ඉතාමත් සුන්දර. ඒ වගේම හරිම ලස්සන. ඒ වගේම හරිම සාමකාමී නිස්කලංක පරිසරයක මගේ කුඩා කාලේ ගත කරන්න හම්බුනේ. ඒ වගේම එහි ජනතාව හරි නිර්ව්‍යාජයි. ඒ වගේම හරි ඔවුන් ආර්ථික අතින් ඒ කාලේ හරි අඩු මට්ටමක හිටියට ඉතාමත් ඉහළ හොඳ පෝසත් ජනතාවක් හිටපු ප්‍රදේශයක්. ඒ කියන්නේ බුද්ධික 1953 උඩවලව ව්‍යාපාරය සමග චන්ද්‍රිකාවැව ව්‍යාපාරය සමග ජනවාස වූ භූමියක් තමයි මේ පදලංගල තියෙන්නේ. මීට ඉහත රජ කාලේ ගෝඨාභය රාජමහා විහාරය පිහිටලා තියෙන්නේ පදලංගල. මේ භූමිය තමයි මගේ කුඩා කාලේ මම ඉපදුනේ පදලංගල චන්ද්‍රිකාවැව දිස්ත්‍රික් රෝහලේ. ඒ කියන්නේ මගේ ගමේ තියෙන රෝහල. මේ රෝහලේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර ඇතුළට වෙන්න තියෙන ගමේ තමයි මගේ ගෙදර පිහිටලා තිබුණේ. ඉතින් ඒ ගම හරි දුෂ්කර මාර්ගයක් ඒ කාලේ තිබුණේ. ප්‍රවාහන පහසුකම් ඉතාමත් අල්පයි. වාහන බස් ප්‍රවාහන පහසුකමක් තිබුණෙම නැති තරම්. ඉතින් නගරයට එන්න කිලෝමීටර් 2 3ක් විතර අපි පයින් ඇවිදගෙන ඉන්න ඕනේ.
අපි ගමේ සුන්දර ජීවිතය ඇත්තටම මේ දැන් ඒ ගම ඉතත් නැහැ. දැන් ඒ ගම දියුණු වෙලා ප්‍රවාහන පහසුකම් ලැබිලා ජනතාවගේ ජීවන මට්ටම ගොඩක් ඉහළ මට්ටමකට පත් වෙලා තියෙනවා. හැබැයි බුද්ධිකේ ඒ කාලේ හරි සුන්දරයි. ඒ සුන්දර ජීවිතේ බොහෝ අමතක නොවන මතක තියෙනවා. ඔබත් එක්කන් ඒ ආදරණීය කතා බහ අපි ජීවිතවලට බෙදාගන්නේ ඔබේ ජීවිතය දිනන්නට එතුමන්ගේ ආදරණීය කතා බහ වැදගත් වේවි. අපේ ජීවිතවල වෛද්‍යතුමනි අම්මා කියන චරිතය අකුරු තුනකට සීමා කරන්න බැරි ජීවිතේ අපිට නැති තැනත් ඇති තැනත් හැමදාම එකම ආදරෙන් ලෙන්ගතකමින් ඉන්න ආදරණීය චරිතය අම්මනි. ආදරණීය අම්මා ගැන කතා කරමු. ඔව්. මගේ අම්මා අබේසේකර ගම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අබේසේකර ගම කියන ගාමේ ඉපදිලා ඔය ඉඩම් ලැබිලා අපේ අම්මගේ අම්මලාට පදලංගලට ඇවිල්ලා එහි පදිංචි වෙලා තියෙන පදිංචි වෙච්ච කෙනෙක්. ඇතර මගේ අම්මා කියන්නේ හා ප්‍රතාපවත් කාන්තාවක්. මොකද කුඩා කාලේ ඉඳලා මගේ ජීවිතේ හැඩගස්සන්න ප්‍රධානම දායකත්වය ලබා දුන්නේ මගේ අම්මා. මොකද අපි ඒ කාලේ හිටිය ඇත්තරම හරි පොඩි කටුමැටි ගහපු පොල්ලතු ගෙදරක. මට මතකයි ඒ කාලේ වැහි කාලේට ගේ තෙමෙනවා. අම්මා පොල්ලතු සෙවිලි කරගන්න අපහසුනුත් එහෙම ගේ තෙමෙනවා. බිත්ති දිය වෙනවා. අපි එහෙම කාලයක් ගත කරා බුද්ධික. හැබැයි මේ ජීවිතේත් හරි ලස්සනයි. අම්මා ඉතාමත් මහන්සියෙන් දුක් මහන්සි වෙලා ඒ කාලේ ඇත්තම කුඹුරු වල වැඩ කරන්න තිබුණේ ගොවිතැන. මේ ගොවිතැනෙන් උපයාගතිපු දෙයින් අපිට පොඩි ගයක් හැදුවම ඒ ගෙදර තමයි අක්කයි මමයි ජීවත් වුනේ. ඒ කාලේ මට මතකයි බුද්ධික මගේ පළමු පාසල් කාලේ ඇත්තම අද වගේ දැන් අපි පාසලට ළමයා එක්කෙනෙක් ගිහිල්ලා ගේට්ටු ගාවින් බස්සලා එනවා. අපහු ගේට්ටු ගාවින් ගන්නවා. හැබැයි ඒ කාලේ හැම දෙයක් තිබුණේ නැහැ. මගේ අම්මා ඉස්කෝලේට මාව දාන්න අක්ක යන පාසල තමයි මාව මුලින්ම දාන්න අම්මා සැලසුම් කළ දෙන්නේ. හැබැයි මම ඇඬුව මට ඒකට යන්න බැහැ කියලා. මං ගෙදර ගාව කිලෝමීටර 500ක් විතර එහෙන් තියෙන සිරසංගබෝ විද්‍යාලය කියලා පොඩි පාසලක් මට යන්න ඕනේ කිව්වේ මේ පාසලට. ඉතින් ඒ පාසලට ආයුධ පත්‍රයක්වත් චුමු කළ තිබුණ නැහැ. අම්මා ළමයි ඉස්කෝලේට බාර දෙන දවස් දැන් මං අර නගරේ තියෙන ඉස්කෝලේට යන්න බැහැ කිව්වට පස්සේ අම්මා මම ඉස්කෝලේට එක්කගෙන ගිහලා ප්‍රින්සිපල් එක්ක කතා කළා. එදා අම්මා ඉස්කෝලේට බාර දුන්නා. මට හොඳට මතකයි මගේ පන්තියේ ළමයි 70ක් 80ක් විතර හිටියා. මේ ඔක්කොම ලඬනවා. හැබැයි මං මොන අත්දැකීමද මං මොන්ටිසෝරි ගිහිල්ලා නැහැ. එදා මම ඇඬුවේ නැහැ බුද්ධික. මම පන්තියේ ඇඬන්න නැතුව දැන් පන්තියේ ඉන්නවා. මගේ පළමු ගුරුතුමියට අයන්න කියලා දුන්න ගුරුතුමිය මාව පන්ති ඉදිරියට ගෙනල්ලා මේ පුතා හොඳයි අඬන්නේ නැහැ කියලා ඉස්සරහින් තිබ්බා. ඒ ගමන තමයි මං හිතන්නේ මේ අද වෙනකම් මම ඉස්සරහින් ඉන්නේ බුද්ධික. ඔබ කිව්වා මට තරඟේ තියෙන බුද්ධික මමත් එක්ක. මම ඊයේ හිටපු කෙනාට වැඩිය අද මම ඉන්නේ කොතනද කියන එක විතරයි මගේ තරඟේ තියෙන්නේ. අනිවාර්යයෙන්. ඈ ඒකෙදි මම දැකපු දෙය තමයි එදා මම ඉස්සරහින් තියපු මම අද වෙනකම් හැම නිතරම ඉස්සරහින් ඉන්නවා. ඒක මට සතුටුර කාරණයක්. ඉතින් අම්මා එදා ඒ පාසලට මාව ගිහින් ඇරදාලා ආවට පස්සේ අම්මට ආපහු යන්න උනේ පාසලට එක්ක මම ගැටුමක් ඇති කරගෙන රණ්ඩුවක් කරගෙන ඒක බේරන්න පාසලෙන් කැඳෙව්වා. එදා මම තනියම ඉස්කෝලේ ඉඳලා ගෙදර ආපු මම හැමදාම ගියේ ඉස්කෝලේට තනියම. ගෙදර ආවේ තනියම. ඒ අපේ ළමා කාලේ. හැබැයි අද මේ தත්ත්වය ඉතාමත් වෙනස් වෙලා. දරුවෙකුට ආත්ම විශ්වාසය ඇති කරගන්න පරිසරයක් අද නැතුව ගිහිල්ලා. මේක හරි නරක தත්ත්වයක්. ඉතින් ඒ වගේම බුද්ධික මගේ අම්මා ගැන කතා කරද්දී මට හැම සැප සම්පතක්ම දෙන්න අම්මා මහන්සි වුණා. උත්සාහ කරා. මට කිසිම දෙයකින් අඩුවක් කළා නැහැ. හැබැයි ඒකම මම ජීවිතේ ගොඩාක් දේවල් නිර්මාණය කරගෙන අත්දැකීම් ලබා ගත්තු කෙනෙක්. ඒ අත්දැකීම් තමයි අද වෙනකම් මාව ඉදිරියට ගෙනහිල්ලා සමාජේ එහෙම නැත්නම් මේ පරිසරයේ තියෙන අභියෝග වලට මුහුණ දෙන්න හැඩ ගැස්සුවේ. ඒකටත් පන්නරේ ලබා දුන්නේ අම්මා. අම්මා එදා කියපු ප්‍රධානම දේ තමයි මම අදටත් මගේ දරුවන්ටත් කියන මට සමාජයේදී හමු වෙන අයටත් කියන පණිවිඩය තමයි මට අම්මා පළමුවෙම හොරු කරපු දේ දත් පරිසම් කරගන්න. දත් පරිසම් කරගත්තොත් ඔබ නිරෝගී වෙනවා. ඉතින් අපේ අම්මලා ගොඩාක් ලොකුවට ඉගෙනගෙන නැති වුණාට අද විදියට ගත්තොත් එහෙම මහා දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් දත් පරිසම් කරගන්න අම්මා මට දුන්න පළවෙනි උපදේශය තමයි උදේට දත් මදින්න රාත්‍රියට දත් මදින්න. ඒ කාලේ අපේ ගම්මානවල දත් මදින සිරිතක් තිබුණේ නැති තරම්. ඉතින් ඒක අම්මා මට හුරු කරා. හැබැයි මම ජීවිත කාලෙම මට රාත්‍රියට දත් මැදේ නැත්තම් වෙන මොනවා නැති වුණත් මට නිින්ද යනවා. රාත්‍රියට දත් මැදේ නැත්තම් නිින්ද යන්නේ. ඒ හුරුව,
ඒ හුරු ඇති කරේ මගේ අම්මා. ඒ වගේම බුද්ධික අදටත් මම ටොපි චොක්ලට් බිස්කට් කන්නේ නැහැ. ඒ මොකද මම අර අම්මාව හුරු කරපු දත් පරිසම් කරගන්න කියන කන්සෙප්ට් එක. ඒ නිසා දත් විතරක් නෙමෙයි අද වෙනකොට මගේ එක ආර්ථිකය දෙක සෞඛ්‍ය මේ දෙකම ආරක්ෂා වෙලා තියෙනවා. ඒකට හේතුව මොකද මම අර පුරුදු වලින් ඉවත් වෙලා. අද මට සමාජයට ගිහිල්ලා සෞඛ්‍යමය පණිවිඩයක් දෙන්න බය නැතුව කියන්න පුළුවන්. හේතුව මොකද මම මේ දේවල් වලින් ඉවත් වෙලා. මගේ ගෙදරට ටොපි චොකලට් එහෙම නැත්නම් ඔය තියෙන පැණි රස කැම් වර්ග මගේ අතින් ගෙදරට ගේන්නේ නැහැ මගේ ළමයින්ට දෙන්නෙත් නැහැ. ඒක ඉතාමත් හොඳ පුරුද්දක් විදියට මට පෙන්ලා දෙන්න පුළුවන්. ඉතින් තවත් දෙයක්. අද මම අවුරුදු 45කට ආසන්න වයස දැන් ඉන්නේ. මගේ ජීවිත කාලේට මම අද වෙනකන් කවදාවත් දත් කැක්කුම කියන එකේ මිහිර විඳලා නැහැ. දත් කැක්කුම කියන්නේ මිහිරක් කියලා කියන්න බෑ. හැම කෙනෙක්ම ඉතාමත් පීඩාවට ලක්වන දෙයක්. හැබැයි බුද්ධික මගේ ජීවිතේ මම මේ දත් කැක්කුම කියන එක විඳපු නැති කෙනෙක්. මම වෛද්‍යවරයෙක් විදියට දත් කැක්කුමට ප්‍රතිකාර කිව්වට දත් කැක්කුම කොච්චර ප්‍රමාණයක්ද කියන මම දන්නේ නැහැ. ඉතින් ඒක මට ලබා දුන්නේ මගේ අම්මා. ඒක කළා අම්මා මගේ පස්සෙන් හැමදාම හිටියා. මගේ හිටපු ඒ කාලේ යාළුවෝ වැඩි පිරිසක් අද ජීවතුන් අතර නැහැ. හොඳ යාළුවෝ. හේතුව මගේ ගම්මානේ තමයි බිහි වෙච්ච අය තමයි ලංකාවේ ප්‍රසිද්ධම පාතාල නායකයෝ හිටියේ. මේ පාතාල නායකයොත් එක්ක ගනුදෙනු කළා ඔවුන්ගේ ජීවිත අවහසි කරගන්න සිද්ධ වුණා. හැබැයි අම්මා මට කිසි කෙනෙක් ආශ්‍රය කරන්න එපා කිව්වේ නැහැ. අම්මා පෙන්නලා දුන්නේ මේ අය ආශ්‍රය කරොත් මෙහෙම වෙනවා, මේ අය ආශ්‍රය කරොත් මෙහෙම වෙනවා කියලා. ඒ ආශ්‍රය ඉබේම මාතුලින්ම යහපත් පැත්තට යොමු කරවීම තමයි මට කරේ. ඒ නිසා අද මම යම් තැනක ඉන්නවා. හැබැයි මම අර කුඩා කාලේ හිටපු යාළුවෝ සමහර අය ජීවිතේ ඉතාමත් අවාසනාවන්ත විදියට ඉවර කරගෙන තියෙනවා. ඉතින් ඒක කනගාටුට කාරණයක් විදියකට. හැබැයි දරුවෙකුට අම්මා මොනතරම් වැදගත්ද කියලා තීරණය වෙන්නේ මෙන්න මේ සාධකවලදී. අම්මා මාව පස්පවෙන් වළක්වන්න මට ගොඩක් දේවල් කියලා දුන්නේ නැහැ. හැබැයි සතෙක් මරුවොත් පව් කියලා ඒකෙන් මං ඉවත් කරා. බුද්ධික දන්නවද? අද මම මදුරුවෙක් කයවොත් එහෙම මගේ ඇති මදුරුවට තට්ටු වෙන්නේ නැහැ. මදුරුවට අතට පිඹිනවා. එහෙම නැත්තම් ඉවත් කරන එක කරන්නේ. එහෙම නැත්තම් මට ඉතාමත් හොඳ හැකියාවක් වෙත් තියෙනවා. මැස්සෙක් මදුරුවෙක් වාහනේ මැස්සෙක් හිටියොත් මට අල්ලන්න පුළුවන්. net එක ඇතුළේට මදුරුවෙක් කැවිලි හිටියොත් මට අල්ලන්න පුළුවන්. මේ මදුරුව අතේ තෙරපිලා මැරෙන්නේ නැතුව අල්ලලා net එකෙන් එළියට දාන්න හැකියාවක් වෙත් තියෙනවා. මේ හැකියාව ආවේ අම්මා ඒ කාලේ මට දීපු ඒ කතා වලින් ආපු ආభాෂය. මේක ඇත්තටම සමාජයේ මවකට දරුවෙකුට දෙන්න පුළුවන් හොඳම පණිවිඩේ මගේ අම්මා මට දුන්න කියලා කියන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔබේ මගේ ජීවිතේ හොඳම ගුරුවරයත් අම්මා. ඔබේ මගේ ජීවිතේ හොඳම වෛද්‍යවරයත් අම්මා. ඒ නිසා අම්මා කියන අකුරු තුනට අපිට තේරුමක් හොයන්නට කවුද කියන එක තවමත් කිසි කෙනෙකුට හැකියාවක් ලැබිලත් නැහැ. කවදාවත් හැකියාවක් ලැබෙන්නෙත් නැහැ. ඒ තරම් මහා ගුණකන්ද දෙයක් තියෙනවා. ඒ ආදරණීය අම්මා නිසා තමයි අද ඔබ ඒ නිරෝගීකම කියලා දුන්න නිසා අද ඔබ තවත් ලෝකයකට නිරෝගීකම කියලා දෙන වෛද්‍යවරයෙක් බවට පත් වෙලා ඉන්නේ. පාසල් කාලේ මතක කියලා කියන වෛද්‍යතුමනි අපේ ජීවිතවල කවදාවත් අපිට අමතක කරන්න බැහැනේ. යහළු ඉහෙලියන් එක්කන් ගත කරපු කාලය. ඒක ජීවිතේ අපි කොයිතැනට ගියත් ඒ මතක හැමදාමත් අපිට ආය ආය මතකයට නැගෙනවා. ඔබත් ඒ වගේ ලස්සන පාසල් කාලයක් තිබුණා? ඔව්. බුද්ධික මම දකින ලස්සනම පාසල තිබුණේ පදරංගල ශ්‍රී සංගමෝ පාසල. ශ්‍රී සංගමෝ විද්‍යාලය ඉතාමත් කුඩා පාසලක් එක කොට නැගිල්ලයි. ඒ කාලේ පන්ති 10ක් තිබුණා. ඒ කියන්නේ ඕ ලෙවල් දක්වා ළමයි හිටියා. හැබැයි එක කොට නැගිල්ලයි. දැන් විදිහට ගත්තොත් එහෙම පන්ති කාමර උඩරිම පහක් තියන්න පුළුවන් පාසලක්. නමුත් මේ පාසලේ ඉතාමත් හොඳ අධ්‍යාපනයක් අපිට ලබා දුන්නා. මේ පාසලේ මම දැකපු හොඳම විශේෂත්වය තමයි අපිව අර ඕනෑම තත්ත්වයකට දරා ගන්න පුළුවන් මට්ටමට හුරු කරපු පාසල බඩ. ඒක පාසලේ ගුරුවරු එහෙම නැත්නම් පාසලේ පසුබිම තුලින් අපිට ලබා දීපු දෙයකට වැඩි පාසලේ තිබුණු තත්ත්වේ මත අපි දරා ගන්න හුරු වෙච්ච දෙයක්. මගේ යාළුවෝ ගත්තොත් එහෙම ඉතාමත් හොඳ යාළුවෝ කැලක් මට හිටියේ පාසලේ. මොකද මම අර කිව්වාගේ ඉස්සරහින් මම එදා අර මගේ මුල් ගුරුතුමිය එතුමිය මං ආදරෙන් මතක් කරනවා. මගින් පසු කාලීනව එතුමිය ටිකක් දුරස් වුණා.
අපමගේ ශ්‍රියාණි ගුරුතුමිය. ශ්‍රියාණි ගුරුතුමිය තමයි මම එක වසරේ ඉඳලා අට වසරේ ඉඳන් වෙනකම් මගේ පසුපසින් හිටපු ගුරුතුමිය. ඉතින් එතුමිය මුලින් මාව ඉදිරියට ගෙනාපු එම මම පන්තිය පළවෙනිය අට වසරේ එක වසරේ ඉඳලා. ඒ කියන්නේ අපිට කියන්නේ ඒගොල්ලෝ හෝඩිය පන්තිය. හෝඩිය පන්තිය ඉඳලා පන්තිය පළවෙනිය. මම ඒ පන්තිය පළවෙනිය කියන සීමාව ඕල්වල් දක්වා අරගෙන ආවා. ඕල්වල් දක්වා අරගෙන ඇවිල්ලා ඒ කාලේ මගේ පාසලේ හොඳම ප්‍රතිඵලය මට වාර්තා කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඒකට මඟ පෙන්වුවේ මගේ මුල් ගුරුතුමිය. ඒ කාලේ පන්තියේ දඩප්පරයත් මම. පන්තියේ වැඩ නොකරනම කෙනත් මම එක අවස්ථාවකදී වැඩ කරනම කෙනත් මම. ඉතින් ඒක මට ලැබුණු හොඳ ඔපචුනිටි එක. එහෙම නැත්නම් හොඳ අවස්ථාවක්. මේ අවස්ථාවත් එක්කලා පන්ති යාළුවෝ මහා කැලක්. මේ යාළුවෝ අතර සමහර වෙලාවකට පිල් බෙදලා අපි ගහ ගන්නවා. රණ්ඩු කරනවා. සමහර වෙලාවට මේ යාළුවෝ ඔක්කොම එකතු වෙලා පාසල වෙනුවෙන් වැඩක් කරනවා. බුද්ධික මට මතකයි අපේ පන්ති වැඩි ප්‍රමාණයක් තිබුණේ අර පොඩි ගොඩනැගිල්ලට වැඩිය කොහොම ගහ යට එහෙම නැත්නම් ලොකු මයිල ගහ තුනේ මයිල ගහ යට එහෙම නැත්නම් සියඹල ගහ තුනේ සියඹල ගහ යට එහෙම නැත්නම් සමහර අවස්ථාවදී පාසලේ අර එක ගොඩනැගිල්ලට අමතරව ගුරු නිවාස තුනක් තිබුණා. විදුහල්පති ගුරු නිවාස වෙනම තුන තව ගුරු නිවාස දෙකක් තිබුණා. මොකද ඒ කාලේ අපේ පැතිවලට ගුරුවරු ඉන්නේ ගොඩාක් දුර පළාත්වලින්. මේ ගුරුවරුන්ට නවතින තමයි මේ ගුරු නිවාස තිබුණේ. සමහර කාලවලදී මේ ගුරු නිවාසවලදී අපේ පන්ති දාන මේ ගුරු නිවාස. ගුරු නිවාසේ සමහර දකාලේ පන්තියක් පවත්වාගෙන යනවා. ඉතින් ඔහොම තියෙද්දි ගුරු නිවාසේට ගුරුවරයෙක් ආවොත් එම් පන්ති කරන්න දෙනවා. අපි ගස්සයට. අපේ පැත්තේ වැස්ස ඊටමත් අඩුවෙන් ලැබෙන්නේ මාස් කාලදී තමයි වැස්ස ලැබෙන්නේ. මේ මාස් කාලේට පන්ති කරන්න ටිකක් අපහසුයි. ඉතින් අපි මට මතක හැටියට නම් බුද්ධික අපි 4 වසර අධ්‍යාපන ලැබන කාලේ වින්න ඕනි. පන්තියක් නැහැ. අපි මැදිහත් වෙලා පන්තියක් හදන්න සූදානම් කළා. මේ පන්තිය හැදුවේ අපිට ඕනේ තරම් මෙහෙ කොහොඹ, බූරුත වැනි හොඳ දැව වර්ග තියෙන මේ ගස් වලින් ලී කපාගෙන ඇවිල්ලා අර ප්‍රධාන ගොඩනැගිල්ල ඉඳලා මේ ලී වහලට සවි කළා බායලනවා කියලා කියන්නේ. බායලල පොල්ලතු වලින් අපි පන්තියක් හැදුවා. මේ පන්තිය කන්ති කාමර දෙකකට විතර ප්‍රමාණයට දිගට පන්තියක් හැදලා ළමයි අපි ළමයි කුඩාම ළමයි පන්තියක් හැදලා පොල්ලතු සෙවිලි කළා. මේකේ ගොම මැටි ගාලා ලස්සන පන්තියක් අපි හදාගත්තා. මේ පන්තිය තමයි මම හිතන්නේ අපි අවුරුදු 4ක් විතර එක දිගට අපිට මේ පන්තිය ඉන්න ලැබුණා. ඉතින් මේ පන්තිය හදද්දී අපි මහ විශාල අත්දැකීමක් ලැබුවා. ඒ අත්දැකීම බුද්ධික මම හිතන්නේ පාසලක දරුවෙකුට ලබන්න තියෙන හොඳම අත්දැකීමක්. මොකද මේ අභිමානය අපි හදපු පන්තියක අපි හිටියේ. ඒක අපේ වටපිටාව අපේ පරිසරය. මට මතකයි පන්ති ගුරුවරයෙක් නැති වෙනකොට අපි කරන දේ තමයි අත් දෙකෙන් හිටගෙන කකුල් දෙක වහලයට තියලා හිටගෙන ඉන්න පන්ති පේලියට පිරුණ ළමයි ටික. හරි හැඩයි. දැන් ඒ අත්දැකීම ළමයට ගන්න නැති තරම්. ඈ ඒ තවත් සමහර වෙලාවකට යටලීයේ කකුල දාලා කකුලේ දණ හිසේ එල්ලිලා එල්ලිලා ඉන්නවා. ඈ අපේ ජීවිතේ හැඩගස්සපු විදිහ. ඉතින් මේක මට මේ පාසලෙන් ලැබුණු සුන්දර අත්දැකීමක්. බුද්ධික මේ පාසලේ 10-11 වසරවලදී මට ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් බවට පත් වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම මේ පාසල පදලංගල සිරිසංගබෝ විද්‍යාලය කියන එක මගේ කලාපයක් දැනගෙන තිබුණු පාසලක් නෙමෙයි. ඒ යම් අවස්ථාවක කලාපේ තිබුණා අධ්‍යාපන ප්‍රදර්ශනයක්. මගේ පන්ති භාර ගුරුතුමිය එක්වලකට හිටපු මගේ දෙවනි මව විදිහට මම සලකන්නේ රමණි සමරසිංහ ගුරුතුමිය ගණිතේ පාඩම ගැන. මම ගණිතේ තමයි ආසම විෂය. ඉතින් ආසම විෂය වගේම ආසම ගුරුතුමිය ගණිතේ ගුරුතුමිය. මේ ගුරුතුමිය මට පන්තිට ඇවිල්ලා කිව්වා ළමයි මෙහෙම ප්‍රදර්ශනයක් තියෙනවා. මේ ප්‍රදර්ශනයේට ප්‍රදර්ශන භාණ්ඩයක් නිර්මාණය කරන්න. ඉතින් ළමයි අපි එක එක දේවල් නිර්මාණය කරා. අපිට ඒ කාලේ අත්දකින්න තිබුණු දේවල් තමයි ට්‍රැක්ටර්. මොකද අත්ට්‍රැක්ටර් මේව තමයි අපේ ගම්මේ තියෙන ප්‍රධාන වාහනේ. ඉතින් අපි අත්ට්‍රැක්ටර් නිර්මාණයක් කරනවා. අත්ට්‍රැක්ටර් එක ආකෘතියක් විදිහට නිර්මාණය කරනවා. ඊළඟට ගොයම් පාගන හලර් එකක්. අපි කියන ඇග්‍රිමෙක් කියලා ඒකල කියන්නේ ගොයම් පාගන මැෂින් එකක්. අපි මේ මැෂින් එකේ ආකෘතියක් හදනවා. ওই විදිහට ප්‍රදර්ශන භාණ්ඩ ගණනාවක් අපි නිර්මාණය කරා. මේ නිර්මාණය කරගෙන යන අතරේ මගේ ගුරුතුමිය ඇවිල්ලා දවසක් මට කියනවා අජිත් මේ ගුරුවරුන්ටත් මේ ප්‍රදර්ශනයේ භාණ්ඩයක් තියන්න තියෙනවා. අජිත් මේ මට කියන්න එකක් හදන්න කියලා. දැන් මම ඒ කාලේ බුද්ධික හරි ආසය අර 47000 IC ට්‍රාන්සිස්ටර් එහෙම කීපයක් එකතු කරලා අපි හදන පොඩි අර LED වලින් නයිට්‍රයිඩ් සර්කිට්ස් ඒ වගේම බුදු රැස් වලලු ඒ වගේ දේවල් හදන්න අපි හුරු වෙලා තිබුණා. හැබැයි අපේ ගමට විදුලිය නැහැ. අපි බැටරි කෑලි වලින් තමයි මේක මේ පත්තු කරන්නේ.
ලිපේ පොල් කටු අඟුරු වලින් හදාගත්ත බෞද්ධයෙකින් තමයි අපි ඊයන් තියන්නේ. ඒ විදිහට තමයි අපේ ළමා කාලේ ගත වුනේ. එහෙම ඉදදී මට දැන් ගුරුතුමියරනේ මේ උපකරණ හදන්න ඕනේ. මම තීරණය කරා මේක ළමයින්ගේ උපකරණයක් වෙන්න ඕනේ නැහැ. මේක ගුරුවරයෙක්ගේ උපකරණයක් වෙන්න ඕනේ. එහෙමනම් ගුරුවරයෙක් නැති වෙලාවට පාඩමක් උගන්වන්න පුළුවන් උපකරණයක් මම නිර්මාණය කරන්න ඕනේ කියලා. මම අර විද මේ ඉලෙක්ට්‍රොනික දැනුම භාවිතා කරලා නිර්මාණයක් කරා. ඒ නිර්මාණය තමයි ගුරුවරයෙක් නැතුව පන්ති පාඩම උපකරණයක් වලින් දැන් තියෙනවනේ පරිගණක. ඒ කාලේ අපි පරිගණක කියන එක අහලත් නැහැ දැකලත් නැහැ. පරිගණකයක් විදිහට LED වලින් හදපු උපකරණකින් දැන් පාඩම කියලා දෙනවා. ඒ විදිහට නිර්මාණයක් කරා. මේ නිර්මාණي ගණිතාංශය තිබුණා. මගේ දේවල් ගොඩක් තිබුණේ විද්‍යාංශේ ප්‍රදර්ශනයේ. දවසක් ප්‍රදර්ශනයේ දිනපතා ඇමරිබිටි මධ්‍ය විද්‍යාලයේ මේ ප්‍රදර්ශනයේ තිබුණේ දවසක් හැන්දෑවේ එදා දවසට හත්පතෝරන හොඳම ප්‍රදර්ශන භාණ්ඩයේ විදිහට මගේ නම කියනවා. දැන් මම විද්‍යාංශෙන් ගණිතාංශෙන් තමයි නම කියන්නේ. මට හිතා ගන්න බෑ මගේ ප්‍රදර්ශන භාණ්ඩයක් ගණිතාංශෙන් නැහැ. තියෙන්නේ මේ මගේ ගුරුතුමියගේ ප්‍රදර්ශන භාණ්ඩේ. බලනකොට මගේ ගුරුතුමිය කරපු දේ එතුමියගේ නම ඉවත් කළා. අරකට මගේ නම ඉදිරිපත් කළා. මේ ගණිතාංශයේ මේ ප්‍රදර්ශන භාණ්ඩේ ඉදිරිපත් කළා. ඒ තමයි ගුරුවරයා. ඒ තමයි ගුරුවරයා. ගුරුවරයා හැම වෙලාවෙම හිතන්නේ Tamanට වැඩි ඉදිරියෙන් තමන්ගේ ගෝලයා තියන්න. ඉතින් එදා මම මේ හොඳම ප්‍රදර්ශන භාණ්ඩේ තේරුණා එක. තේරුණාට පස්සේ ඇමිලිපිටිය කලාපේ සිරිසංගම විද්‍යාලේ නම කියවෙනවා. මුළු ඇමිලිපිටිය නගරේ පුරාම ශබ්ද විකාශන යන්ත්‍ර වලින් අපේ විද්‍යාලේ නම කියවෙනවා. හොඳම ප්‍රදර්ශන භාණ්ඩේ හදපු පුද්ගලයා විදිහට මගේ නම කියවෙනවා. එදා මට ලැබුණු ලොකුම තෑග්ග රුපියල් 100ක් තැම්පත් කරපු ලංකා බැංකුවේ ගිණුමක් මට ලැබුණා. එතකොට මම හිතන්නේ වයස අවුරුදු 12ක් විතර ඇති. ඒකේ සල්ලි ගන්න මට හැකියාවක් නැහැ. ඒ ගිණුමේ මම ලැබෙන මුදල් තැම්පත් කරමින් අරගෙන ආවා. අදරත් මම ඒක විවෘත ඒ කියන්නේ විවෘතව තියෙන ගිණුමක් විදියට පවත්වාගෙන. මොකද මට ලැබුණු පළවෙනි තෑග්ග. ඉතින් මේ තෑග්ග ලැබිලා එදා දවසේ ප්‍රදර්ශනයේ හොඳම භාණ්ඩේ වෙච්ච උපකරණය ඊළඟට තිබුණා පැල්මඩුල්ල ගංකන්ද මධ්‍ය විද්‍යාලයේ සබර්ගම් පළාත් මහා ප්‍රදර්ශනය. මේකට ඉදිරිපත් කරන්න අවස්ථාව හම්බුණා. එතෙන්දි මට මේ දැන් ගුරුතුමිය මට සල්ලි දෙන්න මොකද මට සල්ලි වේදම් කරන්න හැකියාව මගේ අම්මට තිබුණේ නැහැ ඒ වගේ දෙයක් නිර්මාණය කරන්න. ගුරුතුමිය සල්ලි දීලා මේ උපකරණය තවත් අලුත් වැඩියා කළා. විදුලියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් සෙට් කළා. මේ ප්‍රදර්ශනයට අරගෙන ඉන්න සූදානම් කරා. සූදානම් කළා ඉතින් දැන් ප්‍රදර්ශනයට එන්න මට අම්ම අලුත් ඇඳුමක් මහලා දුන්නා. කොට කලිසමක් සුදු ෂර්ට් එකක්. ඒ කාලේ අපිට රෙදි මදින්න තිබුණේ පොල්කටු ඉස්ත්‍රික්කයක්. මේ පොල්කටු ඉස්ත්‍රික්කයට පොල්කටු ටික දාලා පිඹලා මේක රජ් කරලා මදින්න කලිසම මුඩින් තිබ්බ කලිසම පිච්චුණා. කලිසම ඇවිල්ලා ඉස්ත්‍රික්කේ. දැන් මට අඳින්න ඇඳුමක් නැහැ. අර පරණ ඇඳුමක් ඇඳගෙන මම මේ ප්‍රදර්ශනෙට අර බාණ්ඩෙත් අරගෙන ගංකන්ද මධ්‍ය විද්‍යාලයට ඇවිල්ලා එහි නතර වෙලා දවස් 3ක් මේ ප්‍රදර්ශනෙට මම බාණ්ඩ ඉදිරිපත් කරා. ඉදිරිපත් කරලා මේක තේරුණා පළවෙනි ස්ථානයේ සබරගමු පළාතේ. ඒක මගේ විද්‍යාලයේට මහා ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ මාව ඉදිරියට ගෙනල්ලා එවකට හිටපු විදුහල්පති ගරු සමරසිංහ මැතිතුමා ඉතාමත් හොඳ ගුරුවරෙක් මම දැනටත් වන්දනීය පූජනීය ගුරුවරයෙක් විදිහට සැලකෙන විදුහල්පතිතුමෙක්. බුදුන් මොකද මම මේක කියන්න ඕනේ මම දැන් රාජ්‍ය සේවයේ ඉහළ තැන්වල ඉද්දිත් දකින දේ මම දැකපු හොඳම දේ තමයි පාසලක එහෙම නැත්නම් ඕනෑම තැනක ප්‍රධානිය මත තමයි මේ ආයතනයේ සම්පූර්ණ පැවැත්ම තීරණය වෙන්නේ. ඉතින් විදුහල්පතිතුමා තමයි පාසල යන මාර්ගය තීරණය කරන්නේ. පාසල හොඳ තත්ත්වයේ තියෙනවද නැද්ද කියන එකට ප්‍රධානම හේතුව විදුහල්පතිතුමා. ඉතින් මේ සමරසිංහ සර් කාලේ අපේ පාසල ඉතාමත් හොඳ මට්ටමක පවතින පාසලක්. අර පැල්මඩුල්ල ගංකන්ද මධ්‍ය විද්‍යාල ප්‍රදර්ශනයෙන් පස්සේ ඒ පාසල ඉදිරියේ උදෑසන රැස්වීමේ මාව ගෙන්නලා මාව අගයලා මේ විදුහල්පතිතුමා ලොකු අවස්ථාවක් මට ලබා දුන්නා. ඊට පස්සේ තිබුණ සමස්ත ලංකා ප්‍රදර්ශන. ඒ කාලේ ඒ වගේ ප්‍රදර්ශන කාණ්ඩ විදිහට තියෙනවා. මේ ප්‍රදර්ශන තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලේ. කොළඹ විශ්වවිද්‍යාලේ තිබුණේ විද්‍යාභිවර්ධන සංගමයේ 50 වන සංවත්සරයේ අල්ලත මේ ප්‍රදර්ශන කෙරුණේ. මේ ප්‍රදර්ශන ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලැබුණා. මම අර උපකරණෙම නැවත පෙට්ටිය, ඒ කියන්නේ ලෑලි පෙට්ටිය හොඳට හදලා හොඳ නිර්මාණයක් විදිහට ගෙනල්ලා මේ ප්‍රදර්ශනෙ ඉදිරිපත් කරන්න හම්බුණා. එතෙන්දී මට ලැබුණු අවස්ථාවක් තමයි කොළඹ රාජකීය විද්‍යාලයේ නේවාසිකාගාරේ නවතින්න හම්බුණා. මොකද මේ ප්‍රදර්ශනයේ දවස් 7ක් වගේ තිබුණා මට මතක හැටියට.
ඒ කාලය තුලම මේ විද්‍යාලේ නේවාසියකාරය මට නවතින්න හම්බුනේ කියන්නේ ලංකාවේ ප්‍රධානම පාසලේකට දවස් 7ක් ගත කරන්න හම්බුණා. ඉතාම කුඩා පාසලක ඉඳලා ඇවිල්ලා. එතෙන්දී ලැබපු හොඳම අත්දැකීම තමයි බුද්ධික මගෙත් එක්ක තව දිමුතු අයියායි අජිත් ප්‍රසන්න අයියා දෙන්නා ආවේ මට වැඩි ඉහළ පන්තිවල හිටපු 10 වසර හිටපු දෙදෙනෙක් මගෙත් එක්ක ප්‍රදර්ශනෙට ආවේ ඒ දෙන්නා තියලා මම කොළඹම ඇවිදිනවා ප්‍රදර්ශනෙට ඒ දෙන්නා තියලා මම කොළඹ ඇවිදින ග්‍රහලෝකාගාරේ කොළඹ විශ්වවිද්‍යාලේ පුරාම ඒ යවට ඇවිදිනවා තර්ස්ටන් විද්‍යාලේ ඒ පසුයි මම හොඳ අත්දැකීමක් ලැබුවා ඒ අත්දැකීම ගන්නවත් එක්ක හිතපු දෙයක් තමයි මම එදා මම කවදක හරි විශ්වවිද්‍යාලයකට යනවා සමහරట్లాට අපේ ජීවිතවල අපි හිතන සිතුවිලි වලට කොයිතරම් දුරකට අපිට ගෙනියන්න පුළුවන්ද අපි අද මේ ආදරණීය කතාබහ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේකක අධිකාරී වෛද්‍ය අජිත් කුමාර වෛද්‍යතුමන් එක්කන් කතාබහ කරන්නේ ඔබතුමා කියනවා මේ කොළඹ එදා ආපු ගමනේදී ඔබතුමා හිතනවා කවදා හරි දවසක මමත් ආසයි මේ විදිහට කොළඹ එන්න කියලා එහෙම හිතපු නිසාම නේද ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ අනිවාර්යෙන් බුද්ධික මොකද දරුවෙක් එහෙම නැත්නම් කුඩා කාලේ යම් කෙනෙක් යම් දෙයක් යටිසිතට ධාරණය කරගන්නවද මේ දේ පසුපස ඔහු හඹා යනවා ඒක තමයි ඔහුගේ තරඟේ මම දැක්කේ මේ තරඟේ තමයි මං යම් අවස්ථාවක ඒ ලැබුව අත්දැකීම මාව ගෙනල්ලා මේ තැන මං අද තියලා තියෙනවා ඉතින් ඒක දරුවෙකුට හොඳ අවස්ථාවක් තමයි ජීවිතේ ඉදිරියට ගෙනියන්න මාර්ගය නිර්මාණය කරගන්න හීන දකින්න ඕනේ. හීන දකින්න ඕනේ. අනිවාර්යයෙන්ම. හීන දකින්න ඕනේ අපි. මේ හීන තමයි අපි හඹා යන්නේ. හීන දකින්න තමයි අපිට අද අඩු. හීන දකින්න අපිට ඉන්නව නම් ඔහු ලෝකෙට යම් අලුත් දේවල් දෙනවා. මටත් ඒ අවස්ථාව ලැබුණ බුද්ධික හරි වටිනාකමක් විදිහට තමයි මම සලකන්නේ. ඔබ කොළඹ ගමනින් පස්සේ ජයග්‍රහණයත් එක්කන් ඔබ වෙනස්ව පාසලකට ඔබේ ජීවිතය වෙනස් වෙනවා. තංගල්ල විද්‍යාලයට අපි ඉගෙනත් කතා කරමු. ඔව්. බුද්ධික මට පදලංගල සිල් සංගමෝ විද්‍යාලයට සමස්ත ලංකා සහතිකයක් එදා ගෙනියන්න හැකියාව ලැබුණා. ලංකාව පුරා මගේ නම පාසලේ නම බබලවන්න හැකියාව ලැබුණා. ඒක මම ලැබපු වාසනාව. එදාම නෙමෙයි බුද්ධික මම ඒ 8 වසරේදී. ඊට පස්සේ මම සිල් සංගමෝ විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරලා ඉවකට ඒ අවුරුද්දේ හොඳම ප්‍රතිඵලය මට වාර්තා කරන්න ලැබුණා. ඒක අද විදිහට ගත්තොත් නම් ඉතාලම පහළ මට්ටමේ ඉතා කුඩා ප්‍රතිඵලයක්. මට ගණිතයේ විද්‍යාව ඒ වගේම සමාජ අධ්‍යයනයට ඒ කාලේ තිබුණ හොඳම සමාර්ථයේ D සමාර්ථත් C සමාර්ථ තුනකුත් S සමාර්ථකුත් සමග ඔල්වෙල් එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ සමත් වෙන්න හැකියාව ලැබුණා. ඊට පස්සේ මගේ ජීවිතය ඊළඟ කඩේම ඒ කාලේ විදිහට නම් බුද්ධික මේ ප්‍රතිඵලය ලංකාවේ හොඳ ජනප්‍රිය පාසලකට ඇතුළත් වෙන්න හොඳ ප්‍රතිඵලයක්. මමත් ආයුධම්පත් පාසල් ගන්නවට යමු කරා කොළඹ රාජකීය විද්‍යාලයට යමු කරා මොකද මම අර දවස් 7ක් නේවාසිකව හිටපු ඉස්කෝලේ ඒකටත් මම යමු කරා ඒ හැම එකෙම මට ඉන්ටර්විව් වලට සමුහ පරීක්ෂණයට කැඳවීම ලැබුණත් මගේ එකම තේරීම උනේ තංගල්ල මහවිද්‍යාලේ ඒකට රහසක් තියෙනවා උද්දික මම වැඩියෙන්ම ආදරය කරන ගුරුවරු දෙදෙනා එක්කෙනෙක් මම කලින් කිව්වා මගේ ගණිත ගුරුතුමිය රමණි සමරසිංහ ගුරුතුමිය ඒ වගේම මං ආදරය කරන වැඩියෙන්ම ආදරය කරන මට ස්වේච්ඡාවෙන් මොකද අපේ පාසලේ කාලේ ස්වේච්ඡා ගුරුවරයෙක් විදිහට කටයුතු කරේ තුමක් වැටුපකට සේවය කරපු කෙනෙක් නෙමෙයි දයාසිරි අබේවික්‍රම ගුරුතුමා මේ දෙපළම අධ්‍යාපනය ලැබලා තිබුණ තංගල්ල මහවිද්‍යාලේ උන් ඒ තංගල්ල මහවිද්‍යාලේ වර්ණා කරනවා තංගල්ල මහවිද්‍යාලේ ඒ කාලේ අර භීෂණ සමය අධ්‍යක්ීම් අපි සමග බෙදා ගන්නවා මට මහා ලොකු ඒ වගේම මහා පෞර්ෂයක් බවට පත් වුණා මේ තංගල්ල මහවිද්‍යාලය කියන එක. මගේ එකම සිහින තංගල්ල මහවිද්‍යාලයට යන එක. ඉතින් මම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයත් සමග උසස් පෙළ සඳහා තංගල්ල මහවිද්‍යාලයේ ජීව විද්‍යාංශයෙන් ඇතුළත් වෙලා උසස් පෙළ හදාරනවා. උසස් පෙළ අවදිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් පාසල් කාලයේදී අපේ ජීවිතවලට විවිධ වූ අත්දැකීම් ලැබෙනවනේ. ඒකට හේතුව තමයි ටිකක් නව යෝවුන් වේට පා තබලා ඒ යහළු මිත්‍රයින් එක්ක ගත කරන කාලයක් ටිකක් වෙනස්. ඔබටත් එහෙම අපූර්ව කාලයක් තියෙනට. අපෝ උබුදික. මොකද තංගල් මහවිද්‍යාලයේ මගේ ජීවිත කාලය කියන්නේ ජීවිතේ ලස්සනම කාලේ. අපි හරි කටුක කාලයක් ගත කරේ. මොකද තංගල් මහවිද්‍යාලයට ඇමිලි පිටි ඉඳලා යනවා කියන්නේ පදලංගල ඉඳලා යනවා කියන්නේ ලොකු දුර ප්‍රමාණයක්. මම මුලින්ම පාසලට යන්නේ ගෙදරින් පිටත් වුණේ උදේ 4ට.
උඩේ හතරට ගෙදරින් පිටත් වෙලා 42 හන්දිය කියලා අපේ ප්‍රධාන මාර්ගයට එන පාර කිලෝමීටර් 2.5ක් පාපැදියෙන් ඇවිල්ලා පාපැදිය ගෙදර කොහේ හරි නතර කළා උදේ 5ට යන බස් එකේ යනවා හ්ම් එතන උදේ 4:30 තියෙන සීටීබී බස් එකක් තියෙනවා තැපැල් ගෙනින්නේ මේ තැපැල් බස් එකේ අපි තංගල්ලට යනවා ගිහින් තමයි මුල් කාලේ පාසලට ගියේ නැවත ගෙදර එනකොට සමහර දවසට රාත්‍රී 7:00 විතර වෙලා ඉතින් ওই වගේ කාලයක් අපි විඳ හැබැයි මේ කාලේ තවත් ලැබපු අත්දැකීමක් තමයි යාළුවොත් එක්ක කට්ටි පැනලා මුහුදු මුහුද යනවා එහෙම නැත්තම් හුම්මානි බලන්න ඈ එහෙම නැත්තම් බෙල්ල ගලවන්න අපි ඇවිදිනවා ඒ වගේම විවිධ සංචාරවල නිරත වුණා පාසල් කාලේ මේත් එක්කලා ලස්සන කාලයක් පාසලේ ගත කරන්න අපිට අවස්ථාව ලැබුණා ඒ කාලේ මගේ තිබුණු හොඳම විනෝදය ඒ කාලෙත් එහෙමයි අදත් එහෙමයි සංචාරය විවිධ ස්ථානවලට ගිහිල්ලා විවිධ අත්දැකීම් ලබා ගතිපුවේ මට තංගල්ල මහවිද්‍යාලේ නමත් ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ කරන්න ලොකු අවස්ථාවක් ලැබුණා ඇත්තට මේක ලෝක වාර්තාවක් නමුත් ඒ සංවිධායක වෙච්ච මට ඒ කාලේ මම දැනගෙන තිබුණේ මේක ලෝක වාර්තාවක් කරන්න අපි කරන්න ඕන ක්‍රමවේදෙ මොකද්ද කියන්නේ ඒ නිසා ඒ අවස්ථාව අපිට ගිහිලා ගියා ඒ තමයි තංගල්ල මහවිද්‍යාලේ උසස් පෙළ හදාරපු අපි 11 දෙනෙක් කණ්ඩායමක් සමග ගඟක් මුහුදට වැටෙන තැන ඉඳලා ආරම්භය දක්වා මේ ගඟේ විකාශනය කොහොමද කියලා ඒ අවට ජන ජීවිතය කොහොමද හැසිරෙන්නේ කියලා ගවේෂණාත්මක චාරිකාවක් කරන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ සංකල්පයක් හිතන්නත් අමාරුයි. ඇත්තටම. ඇත්තට මේක ඒ වෙන විට ලෝකෙ කොහෙවත් කරලා තිබුණේ නැහැ. අපිට මේ සඳහා දින 24 කාලයක් ගත වුණා. 1999 අපි නදී චාරිකා 1999 කියලා තමයි මේක නම් කරේ. හ්ම්. 1999 නදී චාරිකා බුද්ධිගම මේක පටන් ගත්තේ වලවේ ගඟ මුහුදට වැටෙන 1969 ගම් වතුරට පෙර වලවේ ගඟ මුහුදට වැටුණු ස්ථානය ඉඳලා. මේ සුන්දර මතකයන්. ඔව් මේ තියෙන මේ සුන්දර මතකයන්. හරි අභියෝගාත්මකයි මේ ජීවිතේ. ඒක ඇත්තටම මහා විශාල අභියෝගයක් බුද්ධිග. මේ නව වුණ තරුණයෝ ටික වලවේ ගඟ 1969 ට කලින් මුහුදට වැටුණු ගොඩවා එහෙම නැත්නම් දැන් ඔය වරායේ හැමදෙර වරායේ පිටලා තියෙන ස්ථානට ආසන්නයෙන් ගමන ආරම්භ කරලා ගම් ඉවුර දිගේ දින 24ක් තිස්සේ පයින් ගිහිල්ලා මහ ලොකු අත්දැකීමක් ලැබුවා. ඒක මගේ ජීවිතේ ලැබුණු හොඳම පන්නරිය විදිහට කියන්න පුළුවන්. මම අර කිව්වා මගේ ජීවිතේ අමමට ගොඩක් දේවල් සැපෙව්වට මම ගොඩක් දේවල් නිර්මාණය කරලා ජීවිතේ කටුකත්තේ විඳලා ජීවිතේ හැඩගස ගත යුතු වෙන එක. ඒකේ හොඳම අවස්ථාවක් විදිහට මට පෙන්වලා දෙන්න පුළුවන් මේ නදීචාරිකා සංචාරය. ඔබේ කතා බහ අහගෙන ඉද්දි බාධා කරන්නට හිතෙන්නේ නැහැ. ඒ තරම්ම හරි සුන්දරයි. ඒ කතා බහේදී මට තේරෙනවා වයිතුමනි මේ ඔබ හැම මොහොතකම අලුත් අලුත් දේ හොයාගෙන අලුත් දෙයක් ජීවිතේ කරන්නට ඕනේ කියලා හොයාගෙන යන ගමනක් තියෙන්නේ. ඇත්තටම පුංචි කාලේ ඔබේ බලාපොරොත්තු මොකද්ද තිබ්බ ජීවිතේ? කවදා හරි ලොකු වුණාම කවුද වෙන්න කැමති කියලා එහෙම හුවම් මොකක්ද දීපු උත්තරේ? ඒක බුද්ධික හරි දෛවෝපගත කතාවක් විදිහට මට කියන්න පුළුවන්. ඉස්කෝලේදී පන්තියේදී කවුද වෙන්නේ කියලා හෙවත් මම කියන්නේ වෛද්‍යවරයෙක් වෙන්න කියලා. ඒක හැමතැනදීම කියාගෙන යද්දි බුද්ධික මට තිබුණ ලොකුම බාධක තමයි මට ඉංග්‍රීසි බෑ. මගේ හොඳම යාළුවා ඒ කාලේ මගේ ලොකු මාමාගේ දුව මට හැමදාම විහිළු කරනවා අයියාට ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ ඉංග්‍රීසි බැරි නිසා කියලා. මම නංගිට කියන දේ තමයි මම දේශීය වෛද්‍යවරයෙක් සිංහල වෛද්‍යවරයෙක් වෙනවා කියලා. හැබැයි මම කවදාවත් එහෙම දෙයක් වෙන්න පුළුවන් මාර්ගයක් දැනගෙන තිබුණෙත් නැහැ වෙන විදිහිතලා තිබුණෙත් නැහැ. අන්තිමට බුද්ධික මම අහම්බෙන් උසස් පෙළ ප්‍රතිඵල සමග මට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න ප්‍රතිඵලයේ ප්‍රමාණවත් නැහැ. එහෙම ඉදික දවසක් මම ඒ කාලේ උසස් පෙළ හදාරලා ඉද්දී මගේ විනෝදාංශ විදිහට මම කිලෝමීටර් 12.5ක් පදරංගල ඉඳලා පාපැදිය පැදගෙන ඇඹිලි පිටියට එනවා. ඇඹිලි පිටිය වල ඇඹිලි පිටියේ පුස්තකාලේ මහජන පුස්තකාලේ මම ගත කරන දවසක් විතර. මේ ගත කරද්දී දවසක් මම පත්තරේ බලලා ඉද්දී එක් ගැහණු ළමයෙක් කියලා මගේ මේ පත්තරේ ඉල්ලුවා. ඇයි කියලා හැම පස්සේ මේ ආයුර්වේද ඇප්ලිකේෂන් එකක් මේකේ තියෙනවා කියලා පත්‍රය ඉල්ල ගත්තා. මම මේ ළමයට පත්‍රය දීලා නැකිටලා ගිහින් මේසෙර දැන් මෙයා පත්‍රය බලන තැන උඩින් පත්‍රේ නමයි දිනේ බලාගත්තා. බලාගෙන මම ගියා නැවත නගරයට ගිහින් පත්‍රයක් ගත්තා. අරගෙන මම ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා බලුවන් පස්සේ තියෙනවා කැලණි විශ්වවිද්‍යාලේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට කොළඹ විශ්වවිද්‍යාලේ දේශීය වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම ඒ කාලේ අද වගේ විශ්වවිද්‍යාල පොතෙන් නෙමෙයි මේක තෝරාගත්තේ පුවත්පත් දැන්වීමකින් මේ පුවත්පත් දැන්වීමට අනුව
කටයුතු කරන්න මම තීරණ කළා. මට ඒ කාලේ හොඳම උපදේශකයා වුණේ මගේ ලොකු මාමගේ බිරිඳ. ඇය ගුරුවරියක්. මම ඇන්ටිගෙන් තමයි හැමදාම අහන්නේ මේ මේවට මොකද කරන්න ඕනේ කියලා. ඇන්ටිගෙන් අහන් පස්සේ ඇන්ටි කිව්වේ පුතේ උපාධියක්නේ මේක ඉල්ලන්න. ඒක මටත් හිතුණ දෙයක් තමයි මේකෙන් මට රැකියාවක් ලැබෙන්නේ නැද්ද නෙමෙයි. මට මේකෙන් නිරෝගීව මගේ ජීවිතය ගත කරන්න දැනුමක් ලැබීවි. ඒ වගේම මම උපාධිධාරී වෛද්‍යවරයෙක් වෙනවා කියන කාරණය තමයි මට ඔලුවට ආපු එකම දේ. දැන් මම මේක අයදුම් කරන්න තීරණය කරා. අයදුම් පත්‍රේ පොරවද්දි දැන් මට තියෙන ලොකු ගැටලුවක්. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාලයෙන්ද තෝරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රමරත්න ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් තෝරන්නේ කියලා. ඒ අවස්ථාවේදී මම අර බුද්ධි කිව්වේ මම කොළඹ ඇවිල්ලා ලැබු අත්දැකීමක් තිබුණානේ. ඒ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන මහා නගරෙ මැද්දේ වාහන දුම මහා ජනකායක් ඉන්න ප්‍රදේශයක. මම හැබැයි ගම්පහ දැනගෙන තිබුණේ නැහැ. ගම්පහ තියෙන්නේ කොහේද? ආයතන තියෙන්නේ කොහෙද මොකුත් දැනගෙන නෑ. හැබැයි මම හිතුවා මේක තියෙන ටිකක් දුරින් වෙන්න ඕනේ. මේ පරිසරය මට ගැළපෙනවා කියලා මම මගේ පළවෙනි තේරීම විදිහට මම ඉල්ලුම් කරේ කැලණි විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයතනේ. ඉතින් මට මේ විශ්වවිද්‍යාල දෙකටම යන්න ලකුණු ප්‍රමාණවත් තිබුණා. මාව ඒ විද්‍යාලයතනට තෝරලා මට ලියුම ආවා. ඉතින් මට හරි එහෙ මලක් පිපුණා වගේ. මම අර එදා කුඩා කාලේ කියපු සිංහල වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් දේශීය වෛද්‍යවරයෙක් වීමේ අවස්ථාව මට ඒ විදිහට ලැබුණා. ඒකට විශ්වවිද්‍යාලයට එද්දිත් හොඳ අත්දැකීමක් ලැබුවා. ගෙදරදී දැන් අම්මා මගෙන් අහනවා කවුරුත් එක්කද යන්නේ කියලා. මම අම්මට කිව්වා ගිහිල්ලා මාමත් එක්ක යනවා කියලා. මම ඇවිල්ලා රත්නපුරේ ඇවිල්ලා මාමත් එක්ක යන්න තමයි ගෙදරින් කියලා ආවේ. ඇවිල්ලා මම දැන් රත්නපුරට ඇවිල්ලා මාමට කිව්වා මම කවුරුත් වුණ නැහැ මේකට කවුරුත් එන්න කියලා නේ මම තනියම යනවා. එහෙම කියලා කොළඹට ඇවිල්ලා කොළඹින් ගම්පහ නිට්ටඹු බස් එක නැගලා මම අපේ ගමේ අයියා කෙනෙක් කිය වෙනකොට ඒ විශ්වවිද්‍යාලේ හිටියා. එතුමගෙන් මම පාර දැනගෙන දැන් මම යනවා නිට්ටඹු බස් එකේ. හිතුවොත් මේ ලෝකේ අපිට කරන්නට බැරි දෙයක් නැහැ. ඔබට ඔබ විශ්වාසයි නම් ඔබට ජීවිතේ ඔබ ඉලක්කවලට ගමන් කරන්න පුළුවන්. තමන්ගේ ආත්ම විශ්වාසයත් එක්කන් ජීවිතේ ජයගත්ත ආදරණීය චරිතයක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේකම් අධිකාරි වෛද්‍ය අජිත් කුමාර් වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි, ඔබතුමන්ගේ ජීවිතේ බොහෝ තැන්වල වෙනස් වීම් ඇති වෙන්නේ ඔබ බොහෝ දේ හොයාගෙන ගියපු නිසා. එහෙම ගමනක් තමයි අර පදලංගලින් බස් එකේ නැගලා කොළඹ ආපු ගමනත්. ඒකට කතා කරමු අපි. ඔව්. බුද්ධික මම දැනගෙන හිටපු දෙයක් තමයි මේ දුරකථන අංකයේ ඉදිරියෙන් දෙන කෝඩ් නම්බර් එක. ඒ ප්‍රදේශයේ අයිති කියලා. දැන් මම යක්කල තියෙන කොහෙද කියලා දන්නේ නැහැ. හැබැයි කඩවත පහ වෙනවත් එක්කම 0.33 අංකය. දැන් මම කඩවත පහ වෙනවත් එක්කම බස් එකෙන් නැගිටලා දැන් පාර දෙපැත්ත බලන දැන් පාර අයිනේ විශ්වවිද්‍යාලය තියෙනවා කියලා මම දැනගෙන හිටියා. දිගටම දැන් මම බලබල ගිහිල්ලා අන්තිමේදී යක්කල පහ වෙනවත් එක්ක මට කොන්දොස්සතන මහත්මයා ඇවිල්ලා ඒ ඉස්සරහා බහින්න කියලා පෙන්නුවා. බැහැලා මම තනියම විශ්වවිද්‍යාලයට ගියා. තනියම විශ්වවිද්‍යාලය යනකොට ජේෂ්ඨ සහෝදරයෝ ප්‍රධාන ගේට්ටුව අසල ඉඳලා එක් එක් තැන්වල කණ්ඩායම් දැන් බලාගෙන ඉන්න කෙනෙක්ිනා අඳුන ගන්න. ඉතින් මම විතරයි තනියම ගියේ. අනිත් අය පවුල් පිටින් වාහන අරගෙන විශ්වවිද්‍යාලයට ආපු ගොඩක් අය හිටියේ. ඉතින් එදා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ මහා අධ්‍යක්ෂ රාශියක් අපි ලැබුවා. මම අදහන දෙයක් තමයි මම අදටත් කියන දෙයක් තමයි යම් කෙනෙක් යම් දෙයක් ගැන කතා කරනවා නම් ඔහු ඒක අත්විඳලා කතා කරන්න ඕනේ. ඔහු ඒ අත්දැකීම ඇතුව කතා කරන්න ඕනේ. මම ඒ නිසා විශ්වවිද්‍යාල කාලේ කරපු ප්‍රධානම දේ මගේ දේශන මග හැරියේ නෑ. මම දේශන සියල්ලම වගේ මේ ආවරණය කරා. මට මග හැරුණන් යම් දේශනයක් ඒ දේශනේ අදාළ සටහන් ටික මං අරගෙන මගේ යාළුවන්ගේ මට ගොඩක් උදව් කරන්න යාළුවනේ මට යාළුව රාශියක් හිටිය විශ්වවිද්‍යාල ජීවිතේ. මුළු කණ්ඩායමමගේ යාළුවෝ. ඉතින් මේ හැම කෙනෙක්ම අපිට උදව් කරනවා. මේ මාර්ගයෙන් ඒව මොකද ඉදිරියෙන් ඉන්න නම් අපි පාඩම ගැන දැනගෙන ඉන්න ඕනේ. නායකයෙක් වෙන්න නම් අපි නායකයාට හිමි ගුණාංගේ තමයි ඒ දේ පිළිබඳ සම්පූර්ණ දැනුමක් ලබන්නේ. ඉතින් ඒ විදිහට විශ්වවිද්‍යාල ලොකු අධ්‍යක්ෂ රාශියක් ලැබුවා. රාශියක් ලැබලා ඉතම වැඩි කාලයක් විශ්වවිද්‍යාලය අපිට ඉන්න සිද්ධ වුණා. යම් යම් ගැටුම් ඒ ගැටුම් වලදී නායකත්වය අරගෙන කණ්ඩායම් මෙහෙවලා අවුරුදු ගාණක් අපිට පාරින සිද්ධ වුණා. ඉඳලා නමුත් උපාධිය ගත්තේ මහා සුන්දර අධ්‍යක්ෂ ගුණක් එක්කලා. ඒ අධ්‍යක්ෂ තමයි බුද්ධි ඉදිරියේ මගේ ජීවිතේ මේ අරගෙන යන්නේ. ඉතින් මට ඒක මහා රුකුලක් වුණා. ඒ වගේම බුද්ධිගේ කිව් දේවම පදලංගලින් බස් එකේ නැගලා තනියම විශ්වවිද්‍යාලයට ඇවිල්ලා විශ්වවිද්‍යාලයෙන්
එළියට ගියේ තවත් කෙනෙක් එක්කලා. ඒක මගේ ජීවිතේ තවත් හොඳ සංදිස්ථානයක් වුණා. තනිවම ආපු ගමන එතනින් නික්මුණේ තනියම නෙවෙයි. ඒ ඔබේ ආදරණීය බිරිඳත් එක්ක. ඔව්. ඒකනත් අපි කතා කරමු. ඔව්. උදේ ගත හරි ලස්සන කතාවක්. විශ්වවිද්‍යාලයට එනකොටම මට ආදර සම්බන්ධතා ගණනාවක් තිබුණා. එකකින් එකකින් එක. ඒවා ක්‍රමානුකූලව විශ්වවිද්‍යාල ජීවිතේ එනකොට අර තුනී වේගණ යන අවස්ථාවක් ඇවිත් තිබුණේ. හැබැයි විශ්වවිද්‍යාලේ ඇවිල්ලා පළවෙනි දවසේ පළවෙනි තේරීම තෝරලා අවුරුදු 4ක් මම කාලෙ මිඩංගු කරා. ගොඩක් අය විශ්වවිද්‍යාලයට ඇවිල්ලා පළවෙනි අවුරුද්දේම එහෙම නැත්තම් දෙවෙනි අවුරුද්දේ හිච් වෙනවා. නමුත් මගේ මට හොඳටම මතකයි මගේ විශ්වවිද්‍යාලයේ පරිගණක උපදේශිකාව මට ගොඩාක් සහයෝග ලබා දුන්නා. මගේ ජීවිතේ යම් තැනකට මම ගිහින් තියෙනවා නම් ඒක එතුමිය ලබා දුන්න දායකත්වයෙන් මට ඉතාමත් ඉහළයි. හේතුව මොකද? ගොඩාක් අවස්ථාවලදී මම පරිගණක භාවිතය නිසා මගේ ගමන වෙනස් කරගෙන තියෙනවා. ඒකට අවස්ථාව ලබා දුන්නේ එතුමිය. චාන්දිනී රණසිංහ මහත්මිය එතුමිය තමයි මට හැමදාම කියන දේ තමයි අජිත් කවුරුත් තෝරගන්නේ නැද්ද? ඊළඟ බැච් එක ආපු ගමන් පළවෙනි දවසේ දේශන වලට එතුමිය සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණ ගමන් මට කණ්ඩායම කීප දෙනෙක් තෝරලා පහළ බැච් එකෙන් අජිත් මෙන්න මේ අය නම් හරි හොඳයි කියලා මට කියනවා. ඔහොම කීකී ඇවිල්ලා අන්තිමේදී 3rd year එකත් ඉවරයි මම තනියම. හැබැයි මට යාළුවෝ ගොඩක් ඉන්නවා. කණ්ඩායම වශයෙන් යාළුවෝ කීපයක් කණ්ඩායමක මම නියෝජනය කරනවා. එහෙම ඉද්දී 4th year එකෙදී මෙතුමිය කිව්වා අජිත් ඔය එන බැච් දිහා බලන්නේ නැහැ වගේ නේද? අජිත්ගේ බැජ් එකේ නේද ඉන්නේ කෙනෙක් කියලා ඉතින් යෝජනා කරා. ඔව් බුද්ධික මගේ ආදරණීය බිරිඳ එදා මම තේරුවේ ඇත්තම කතාව. යම් කෙනෙක් වැඩිම ඇලුම් කරන කෙනා වෙන්නේ තමන්ගේ මව. ඊළඟට වැඩිම ඇලුම් කරන කෙනා වෙන්නේ තමන් සමග ගත කරපු ඒ කුඩා කාලේ අත්විඳින්න ලැබපු අය. ඒ අය තමයි මගේ අක්කා. මගේ පොඩි මාමගේ බිරිඳ මම සුදු නැන්ද කියලා ආදරෙන් කියන්නේ සුදු නැන්ද. මගේ ආච්චි අම්මා මගේ පුංචි අම්මා මේ සියලු දෙනාම ග්‍රාමීයව ගමේ හැදුණු වැඩුණු අය. මේ අයගේ තිබුණු ස්වභාවිකත්වය තමයි ප්‍රධාන වුණේ. ඔවුන් මේකප් කවදාවත් කළා නැහැ, කියුටෙක් ලිප්ටෙක් කවදාවත් ගාලා නැහැ. හැබැයි හරි ලස්සනයි. කොණ්ඩේ හොඳට දිගට තිබුණා. නිර්වාජ ගතියක් තිබුණා. මගේ තෝරා ගැනීම උනේ මගේ අම්මගේ, මගේ අක්කාගේ, මගේ අර මම ආදරය කරපු, මට ආදරය කරපු ඒ අයගේ තිබුණු ගති ස්වභාවය තිබුණු කාන්තාව. ඒක මම තෝරගත්තේ විශ්වවිද්‍යාලයට ආපු දවසේ උනාට සම්බන්ධතාවය ඇති උනේ අවුරුදු 4ක් විතර ගිහිල්ලා. ඒකත් හොඳ අපි උගත යුතු පාඩමක්. ඇයවත් අපි ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා. ඇය වෛද්‍යවරියක්. ඒ ආදරණීය බිරිඳ තමයි මේ ආදරණීය වෛද්‍යවරයාගේ පිටුපස්සින් ඉන්න දැවැන්ත ශක්තිය. ඔව්. බුද්ධික මම තෝරගත්තට මම තෝරගත්තේ කොහොමද දන්නේ නැන්නේ මගේ බිරිඳ. ඒකත් හරි ලස්සන කතාවක්. මගේ ජීවිතේ වැඩියෙන්ම කාලෙ මිඩම් කරලා තියෙන්නේ, වැඩියෙන්ම මිල මුදල් වැය කරලා තියෙන්නේ මට ඒ කාලේ අම්මා දීපු හැම සතේකින්ම වැඩි ප්‍රමාණයක් වියදම් කරලා තියෙන්නේ මම ඇවිදින්. මම ලංකාව පුරා මගේ තිබුණ එක එක ටාගට්. එකක් තමයි කාලයක් තිබුණා ලංකාවේ කියන්නේ 2002 වර්ෂය විතර. එවකට තිබුණ සියලුම දුම්රිය මාර්ගවල මම ගමන් කරනවා කියලා. ඒක මම ඒ වර්ෂය තුල කවර් කරා. ඊළඟට මගේ තිබුණ එක ආසාවක් ශ්‍රී ලංකාවේ සියලුම ඒ ශ්‍රේණී මාර්ගවල මම ගමන් කරනවා කියලා. ඒකෙන් මම හිතන්නේ මට ඉතාම අතලොස්සක කොටසක් හැර මම හිතන්නේ මේ වෙනකොට සියල්ලම ආවරණය කරලා තියෙනවා. ඒ වගේම කඳු මුදු. ඈ මුහුදු ඒ කියන්නේ මේ වෙරළ තීරය මගේ සංචාරක අන්ත. ඉතින් මේ මම මේ සංචාර විවිධ විදිහට විශ්වවිද්‍යාල කාර්ය කරා. එකක් තමයි මුළු බැජ් එකම අරගෙන කණ්ඩායම් ට්‍රිප් යනවා. හන්තාන මගේ පළවෙනි බැජ් ට්‍රිප් එක. දෙවෙනි එක රිවර්ස්ඩ්. ওই විදිහට වර්ල්ඩ් සෙන්ට් හන්ත ඊළඟට ශ්‍රීපාද ওই වගේ සංචාර රාශියක් මම කරා. මගේ කණ්ඩායමත් එක්ක. ඒ වගේම මගේ ඒ කියන්නේ මුළු බැජ් එකත් එක්ක. ඒ වගේම තවත් ක්‍රමයක් තමයි මගේ එක්ක හිටපු පිරිසක් ඉන්නවනේ මේ පිරිසත් එක්ක සංචාරික. ඒ පිරිසත් එක්ක මම විවිධ අවස්ථාවල විවිධ තැන්වල ගිහින් තියෙනවා. හැම සතියකටම එකක් වගේ මගේ කලි ගියා. ඒ වගේම තවත් එකක් තමයි කවුරුත් නැත්තම් තනියම යනවා. ඉතින් මම ওই විදිහට තනියමත් සංචාර ගොඩක් කරා.
මට මතකයි ත්‍රිකුණාමල සංචාරයේ කාලේ අර සටන් විරාම අවදී ඒ වගේම ඒ ත්‍රිකුණාමල සංචාරයේ මම එක දවසකට ගිහිල්ලා අන්තිමේ දවස් 4ක් මුළු නැගෙනහිර පළාත පුරාම ඇවිදලා තමයි විශ්වවිද්‍යාලයට ආවේ. තව අවස්ථාවක් මට මතකයි කල්මුණේ ගිහිල්ලා ඒ ලැබුවා දැකීම. කල් පිටිය ගිහිල්ලා මුහුද පීනුව මම කිලෝමීටර් 2ක් විතර මුහුද මැද. මට ඒක අවසානයේ මම කියන්න බලාපොරොත්තු වෙනවා අපි දරුවෙකුට දෙන්න ඕන මොනවද කියන එක. ඉතින් ඕවත් එක්කලා මගේ බිරිඳ මාව තෝරගන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මේ ඇවිදින්න. මගෙත් එක්ක යාළුවුන මම සහකරුව කරගත්තොත් සංචාරය කරන්න පුළුවන්. ඉතින් මම ඇයටත් මගේ දරුවන්ටත් ඒ අවස්ථාව ඉතාමත් ඉහලින් ලබා දීලා තියෙන මේ වෙන විට ලංකාව පුරාම උන් ඇවිද්දොනම ඒ අත්දැකීම දෙනවා. මොකද මම පිළිගන්න දෙයක් තමයි පරිසරයට ආදරය කරන්න. ඒ වගේම පරිසරයේ රස විඳින්න ඔබ නිරෝගී කරනවා. ඒ වගේම ඔබේ තියෙන පීඩණය අඩු කරනවා. ඒක ඉතාමත් වැදගත් දෙයක්. අනිවාර්යයෙන්ම තෝරා ගැනීම નિවරදි වූ කල අපේ ජීවිතයත් සාර්ථකයි. වෛද්‍යතුමනි ඔබ උපාධිය හමාර කරලා ඔබේ මුල්ම පත්වීම ඔව් බුද්ධික මම අර කිව් විදියට විශ්වවිද්‍යාල කාලේ ඉතාමත් කටුක අධ්‍යක්ෂින් ප්‍රාසයක් ඉඳින සිද්ධ වුණා. කණ්ඩායම් මෙහවන්න සිද්ධ වුණා. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව, ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මහාචාර්ය කාලෝ පොන්සේක මැතිතුමා, ඒ මහාචාර්ය ගාමිණී සමරනායක මැතිතුමා වැනි බාහිර විද්වතුන් සමග මට ඇසුරු කරන්න ලැබුණා. ඒ ඇසුරු කිරීමත් එක්කලා මට මහා පාරවල් රාශියක් විවෘත වුණා. මගේ තවත් ඉතාමත් හොඳ මඟ පෙන්වන්නේ තමයි දැනට කැනඩා රාජ්‍යයේ වාසය කරන කැනඩා සොලිසිටර් ජෙනරල් කෙනෙක්, එහෙම නැත්නම් බැරිස්ටර් කෙනෙක් විදිහට කටයුතු කරන ආර්.ඒ. ජයසිංහ ගුරුතුමා මට ව්‍යවහාරික වෛද්‍ය විද්‍යාව උගන්වපු ගුරුතුමා. මම ආසම විෂයක් ඒකත්. එතුමා මට නිරන්තරයෙන් මඟ පෙන්වීම කරනවා. අදරත් එහෙමයි. ඉතින් එතුමාගේ මැදිහත් වීම මත මට කොළඹ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ආයතනයේ ආයුර්වේද පෞද්ගලික ආයතනයක වසර දෙකක විතර වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඉන් අනතුරුව ඇත්තට මගේ අහලුවෝ එහෙම නැත්නම් මට ගොඩක් අය කිව්වා මමන්ට රාජසේවයට එන්න එපා කියලා. හේතුව මොකද මේ වගේ හීන දකින්න අඩුයි. උඹට තියෙන ගමන ගොඩක් දුරයි. රාජසේවයට ගියොත් ඔහොම කොටු වෙයි කියලා. ඉතින් නමුත් දෙමව්පියන්ගේ, මගේ බිරිඳගේ අම්මගේ තාත්තගේ ආසාවක් තිබුණා අපි රාජසේවයට එන එකට. ඉතින් අපිට උපාධිය හදාරල ඉවරලා වරුදු 4කට විතර පස්සේ රාජසේවයට එන්න අවස්ථාව ලැබුණා 2012 වර්ෂේ. 2012 වර්ෂේ රාජසේවයට ඇවිල්ලා මගේ පළමු පත්වීම අනුරාධපුරේ ඉඳලා හරියටම කිලෝමීටර් 100ක් එපිට පදවිය ග්‍රාමීය ආයුර්වේද රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී විදිහට තමයි මට පත්වීම ලැබුණේ. බුද්ධික ඒකත් හරි විශේෂයි. ඒ කාලේ 2009 යුද්ධය ඉවර වෙලා ඒ ආසන්නම කාලයක්. හැබැයි පාරවල් මහා විශාල වලවල් පදවිය කියන්නේ තනිකර දූපතක් වගේ. හැන්දෑව පහෙන් පස්සේ මුළු නගරයම නිද්‍රාශීලී වෙනවා. ප්‍රවාහන පහසුකම් නැහැ. නිකන් දූපතකට ගියාම කොටු වුණා වගේ. එහේ වාසය කරපු සියලු දෙනා රාජ්‍ය නිලධාරීන් එහෙම නැත්නම් ආයතන ප්‍රධානීන් මේ දකුණු පළාතේ එහෙම නැත්නම් කොළඹ, ගම්පහ, මාතර වගේ ප්‍රදේශ වලින් ගිහිල්ලා එහෙටම සීමා වෙච්ච පිරිසක්. ඉතින් මට පදවියට ගිහිල්ලා මේ පිරිසත් එක්ක එකතු වෙලා අපිට පුළුවන් වුණා රාජ්‍ය නිලධාරීන්ගේ සංසදය කියලා සංසදයක් නිර්මාණය කරගන්න. මේ නිර්මාණය සමග අපිට හරි පහසුවෙන් වැඩ කටයුතු කරන්න සිද්ධ වුණා. ඒ හැකියාව සමග මම පදවිය ග්‍රාමීය ආයුර්වේද රෝහලේ විශාල වෙනස් කිරීම රාශියක් කරන්න වෙනුණා. මේ වෙනස් කිරීම කරගෙන යද්දී ප්‍රධානම දේ තමයි මට තිබුණු අභියෝගය ඉතා දුරබැහැරින් රෝගෙන් එන්න පටන් ගත්තා. මුලතිව්, වවුන්‍යාව, ඒ වගේම පුල්මුඩේ, ඊළඟට හොරවපතාන, මැදවච්චී වගේ විශාල වපසරියකින් මට රෝගෙන් එන්න පටන් ගත්තා. මොකද මේ මගේ කාර්යභාරයේ මේ ප්‍රදේශ වලට ඒ කියන්නේ ආරංචි වෙලා. ඒකෝට තිබුණු ලොකුම ගැටලුව තමයි බුද්ධික අපිට බෙහෙත් දෙන ඉතාම පොඩි ප්‍රමාණයක්. මොකද මේ රෝහල් වලට ප්‍රතිපාදන සීමා වෙලා තියෙන්නේ. මේකෙන් එන ලෙඩුන්ට බෙහෙත් දෙන්න බෙහෙත් නැහැ. මගේ බිරිඳ හොඳ යෝජනාවක් කර අපි පොඩි නෝටිස් එකක් දාලා මේ ප්‍රදේශයේ ඕනෑ තරම් ගහවැල් තියෙනවා. අපේ දේශීය වෙදකම භාවිත කරන්නේ ගස්වැල් වලින් ගන්න අමුද්‍රව්‍ය වලින් හදන බෙහෙත් වර්ග. මේ ටික අරගෙන අපි බෙහෙත් හදන්න පටන් ගමු කියලා. එහෙම පොඩි කුල කෑල්ලක මේ දේවල් අපිට ගේන්න කියලා දැම්මා. රෝගී මේවා මළු පිටින් අරගෙන තමයි අපි ගාවට එන්නේ. ඉතින් මේ ටික යොදලා ඒ ආයතනේ අවුරුදු ගාණක් ගෙනාවු දවසවත් දන්නේ නැති යන්ත්‍රයක් තිබුණා කාමරයක කොටු කරලා. මේ යන්ත්‍රයේ මේ වැඩ කරන්න කවුරුත් ඒ කියන්නේ සූදානම්වත් තිබුණ නැහැ. මේක පිළිසකර කරලා අරගෙන මගේ අර
ඉලෙක්ට්‍රොනික දැනුම භාවිත කරලා මේක පිළිසකර කරලා අරගෙන මට බෙහෙත් නිෂ්පාදනය කරන්න හැකියාව ලැබුණා. නිෂ්පාදනය කළා අර එන ලෙඩ් උන්ට සෑහෙන ප්‍රමාණයට අඩු ගානේ ලෙඩේ සුවවන මට්ටමට බෙහෙත් දෙන්න අපි අවස්ථාව හදාගත්තා. ගොඩාක් ඖෂධ වර්ග නිර්මාණය කරා. මේකත් එක්කලා උතුරුමැද එවකඩ හිටපු පළාත්තා විරුද්ධ කොමසාරිස්තුමා මම ඉතාමත් බෙහෙවින් අගය කරන ඉතාමත් යහපත් රාජසේවකෙක්. එතුමා ඉතාමත් අවාසනාවන්ත අවස්ථාවකට මුහුණ දුන්නා. ඇසිඩ් ප්‍රහාරයකට ලක් වුණා. කුමාර අල්ලිස් මැතිතුමා. එතුමා මං ආදරෙන් සිහිපත් කරන මොකද රාජසේවේ මගේ මුල් ගුරුතුමා. ශ්‍රී වෛද්‍ය විද්‍යාවේ වෙනසක් ඇති කරන්නට හැකියාවක් ලැබුණු තවමත් මේ වෙනස ඇති කරමින් ඉන්න අපේ ආදරණීය වෛද්‍යතුමන් ඔබතුමාට හැකියාවක් ලැබුණා අර උතුරුමැද පළාතේ කාලය ගත කරද්දී ලොකු වෙනසක් ඇති කරන්න. මේ මතකයත් අවදි කරමු. ඔව් බුද්ධික. අර උතුරුමැද පළාත් ආයුධ කොමසාරිස් සේවකට කුමාර අලිස් මැතිතුමාගේ යොමු කිරීමත් සමග මට අවස්ථාව ලැබුණා උතුරුමැද පළාතට පළාත් ආයුර්වේද නිෂ්පාදනාගාරයක් නිර්මාණය කරන්න. ඒක නවම නිර්මාණයක්. ඇත්තටම එතෙන්දී මම තනියම තමයි මට මුල් කාලේ කරන්න සිද්ධ වුණේ. ගොඩනැගිලි නිර්මාණය කළා කාර්ය මණ්ඩලයේ බඳවගෙන යාන්ත්‍ර සූත්‍ර අරගෙන පළමු නිෂ්පාදනයේම ඒ ආයතනය සඳහා වැය කරපු මුදලට වැඩිය මහ විශාල ලාභයක් මට ගෙනත් දෙන්න පුළුවන් වුණා. අද ඒ ආයතනය මම තනියම හදපු ආයතනය අද වෙනකොට මහ විශාල ආයතනයක්. මහ විශාල කාර්ය මණ්ඩලයක් වැඩ කරන උතුරුමැද පළාතටම ඖෂධ සැපයුම කරන ඖෂධ නිෂ්පාදනාගාරය හදන්න පුළුවන් වුණා මුලින්ම. ඒකම බුද්ධික මට තව අවස්ථාවක් ලැබුණා. නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ඇඩ මාව තෝරගත්තා. මමත් මගේ බිරිඳත් දෙදෙනාම තෝරගත්තා. ඒකත් අභියෝගයක් වුණා දෙදෙනෙක් එකවර ගැනීම සම්බන්ධව. නමුත් ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩල තීරණයක් අරගෙන අපි දෙදෙනාම නාවින්න පර්යේෂණ ආයතනයට ගත්තා. මම පළවෙනි ආයුර්වේදයේ ලැබුව පළවෙනි හීනේ තමයි අපි අර විශ්වවිද්‍යාලයට ඇවිල්ලා පළවෙනි කාලෙම නාවින්නට එද්දි මේ ආයතනෙ මම කවදා හරි සේවය කරනවා කියන්නේ. ඒකත් මට අවස්ථාව ලැබුණා. ඒ කාලේ බුද්ධික ලැබුණ තවත් දෙයක් තමයි ඔය 2016 වර්ෂයේ අපිට මතක ඇති මහ විශාල ගම් වතුරක් ආවා. මේ ගම් වතුර අවස්ථාවේදී නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ විදිහට අපි මේ අවතැන් වූ ජනතාවට විශාල සේවයක් සපයන්න හැකියාව ලැබුණා. ඖෂධ නිෂ්පාදනය කළා. ඖෂධ නිෂ්පාදනකාර ප්‍රධානී විදිහට මම හිටියේ. ඖෂධ නිෂ්පාදනය කළා. ඔවුන්ට ගෙනහිලා දීලා ඔවුන් ඒ අවස්ථාවේ ප්‍රතිශක්තිකරණයක් ඇති කරන්න හැකියාව ලැබුණා. ව්‍යවසනයක් ගැන කතා කරපු නිසාම ඔබ අපේ රටේ මිනිස්සුන්ට විපතක් වුණතනදී ඔබ මගහැරලා ගියපු නැති වෛද්‍යවරයෙක්. ඔබට මතකද අර සුනාමිය කාලේ දවසේ රෑ සුනාමි යුදදස්සේ රෑ පාපැදියත් අරගෙන කිලෝමීටර් 50ක් විතර පැදගෙන කොහෙද ගියේ? ඔව් බුද්ධික. ඒක ලස්සන කතාවක්. සුනාමියේ දවසේ මම හිටියේ බරවකමුක පොළේ භූමියේ. මම දැන් සුනාමි මුහුද එනවා කියලා කිව්වම මට යන්න ආසයි මුහුද බලන්න. හැබැයි මට අම්මා, පුංචි අම්මා, මගේ පුංචි තාත්තා යන්න දුන්නේ නැහැ. නමුත් මම එදා දවස කොටු කරගෙන ඉඳලා රාත්‍රී රූපවාහිනිය දිහා බලන් ඉදී මට ඉන්න බෑ. මම තීරණය කරා මම දැන් යනවා කියලා. දැන් යනවා කියලා තීරණය කළා. මගේ ගාව තිබුණු පාපැදියෙන් මම රෑ 12ට ගෙදරින් පිටත් වුණා. අක්කා මං එතකොට හිටියේ මගේ අක්කාගේ ගෙදර. අක්කා මට අක්කාගේ පුතාලගේ අයියාගේ ඇඳුම් ටිකක් බෑග් එකකට දාලා දුන්නා. එතන ඉන්න අයට ඇඳුම් නැහැ කියලා දැන් පෙන්නනවා. ඇඳුම් ටික ගිහින් දෙන්න කියලා. මම මේ ඇඳුම් ටිකත් මල්ලක දාගෙන වතුර බෝතලේ පුත් අරගෙන රෑ 12ට ගෙදරින් පිටත් වුණා. ගෙදරින් පිටත් වෙලා මගේ අම්මා හිටියේ පුංචි අම්මලාගේ ගෙදර වෙලාවේ පුංචි අම්මලාගේ ගෙදරට ගිහිල්ලා මම යනවා කියලා ගියා රෝහලට යන්න. ගියේ හම්බන්තොට රෝහලට. නෝනගමට යනකම් මම ගියා රෑමැද. ගිහිල්ලා මට එතනින් එහාට දැන් යන්න දෙන්නේ නැහැ පාරේ ඉන්න අය. දැන් මූද කොයි වෙලේ ඉඳන්නේ ආපහු යන්න එපා. මම ඒ කිසි දෙයක් අහන්න නැතුව යද්දි මට අවසානයේ මූද ආසන්නේ වගේ ඔය රතුපස් ගොඩැල්ල කියන රතු පස් ගොඩැල්ල මට මතක හැටියට ඒ හැරි හිටපු කට්ටිය කිව්ව මට දෙයක් තමයි මුහුද ළඟ තියෙනවනම් යන්න මුහුද දුර තියෙනවනම් යන්න එපා. දැන් පාරෙන් භාගයක් අර වාහන ගස් ඒවයින් යටලා ඩෝසරේකින් පාර කොටසක් සුද්ධ කළා. මේ කොටසෙන් මම මහා වේගෙන් ගියා. රෑ 2යි මම හම්බන්තොට රෝහලට යද්දි ඇත්තරම් බුද්ධික ඉතාම සෝචනීය මතකයක්. මම පාපැදිය කරට අරගෙන මිය ගිහිපු දේහ උඩින් පැනගෙන තමයි රෝහල් භූමිය ඇතුළට ගියේ. ඒ වගේ අවස්ථාවක් එදා හම්බන්තොට රෝහලේ තිබුණේ. ගිහිල්ලා මම මගේ ඩෙන්ටිටි ශිෂ්‍ය හැඳුනුම්පත පෙන්නලා විවේකාගාර හිටපු වෛද්‍යරට කිව්වා මම මෙහෙම ආයුර්වේද ශිෂ්‍යෙක් මගෙන් ගන්න පුළුවන් ඕන දෙයක් සේවාවක් ගන්න. එතුම මට කිව්වේ තමයි මල්ලි තියටර් එකට ගිහිල්ලා උඹට පුළුවන් ඕන දෙයක් කරපන්. මොකද එතුමයි තව වෛද්‍යවරයෙකු විතරයි ඒ වෙලාවේ රෝහලේ හිටියේ. ඊට පස්සේ මම රෝහලේ ශල්‍යාගාරයට ගිහිල්ලා ඇත්තට මම තේරුවේ මහා විශාල කාර්යභාරයක් කරන්න ඕන දෙයක් කියලා දැන් දන්නේ රෝගින් තෝරන එක. ඒක කරන්න ඕනේ මහා ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්. හැබැයි මම ශිෂ්‍යයෙක් විදිහට ඒක තමයි එදා කරේ. කරද්දි රෑ 4ට විතර තවත් වෛද්‍ය කණ්ඩායමක් ආවා. ඊට පස්සේ මම ටිකක් නිදහස් වුණා. පසු දින මුළු
සුනාමි අධ්‍යක්ෂකම ලබන්න හැකියාව ලැබුණා. ඉල්ලීම් ඉල්ලනවාට වඩා ඇතැම් විට සමහර වෘත්තීන් තුල අපිට ජීවිතේ අපිට කරන්න පුළුවන් සේවයක් තියෙනවා. එහෙම සේවයක් කරපු ආදරණීය වෛද්‍යවරයෙක් ඒ කතාවෙන් ඔබේ ජීවිතයට බොහෝ දේ ලබා ගන්නට තියෙනවා. කොවිඩ් වසංගතය තියෙන කාලේ ඔබතුමාගේ මුහුණ හැම මොහොතකම අපි සමාජ මාධ්‍ය රූපවාහිනියේ දැක්කා. ඒ කාලෙත් අපිට නැතුවම බැරි වුණ ආදරණීය වෛද්‍යවරයෙක්. ඔව්. බුද්ධික මගේ පශ්චාත් උපාධිය මම හැදෑරුවේ සබරගම විශ්වවිද්‍යාලයේ රෝහල් කළමනාකරණ පිළිබඳ පශ්චාත් උපාධිය. මේකේ මගේ පර්යේෂණ විෂය මම කරගත්තේ ආපදා කළමනාකරණ. මේ ආපදා කළමනාකරණය කරපු කෙනෙකුට ආපදාවක් ලෝකෙ කොහේ හරි එනවා නම් ඒක දැනෙනවා සංජානනය වෙනවා. මේ සංජානනත් එක්ක චීනේ කොවිඩ් වසංගතය හටගතිපු කාලෙම මම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝගට ප්‍රධානීන් සමග සාකච්ඡා කළා. අපි ආයුර්වේද වෛද්‍යවරුන්ට මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කරා. කොහොමද කොවිඩ් ලංකාවට ආවොත් මේකට හැසිරෙන්නේ වෛද්‍යවරයෙක් විදිහට කියලා. ඒකලා ප්‍රතිශක්තිකරණ ඇතිකරන ප්‍රතිශක්තිකරණ පාණයක් අපි හඳුන්වා දුන්නා. කොවිඩ් ලංකාවට ඇවිල්ලා ලංකාව වෙලා ගනිද්දි අපි ක්‍රියාත්මක වුණා. අපි නිරන්තරයෙන් ඒ කාලේ පැය 24 මම සේවයේ හිටියා. සේවයේ ඉඳගෙන මට නිර්මාණය කරන්න හැබුණු නිෂ්පාදනයේ තමයි පසු කාලීනව ලංකාව පුරත් ලෝකේ රටවල් ගණනාවකත් ප්‍රසිද්ධ වුණ සුවදර්ණී පාණය. අපේ ගරු අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් සුවදර්ණී නමින් ඒ එළි දැක්වුවා. ඒකේ මුල් නිර්මාතෘවරයෙක් විදියට මටත් මගේ කටයුතු කරන්න හැකියාව ලැබුණා. ඒකේ වට්ටෝරුව නිර්මාණය කිරීමේදී ඒක මම ලැබුව එක් වාක්‍යයක්. ඔබ හැම මොහොතකම කියනවන්නේ ඔබේ දරුවන්ට ඔබ හැම වෙලාවෙම කියනවා ගහට කොළට සතා සිව්පාවට ආදරය කරන්න කියලා. අපි ඒ ආදරණීය පුංචි කොල්ලෝ දෙන්නයි කියලා ගැනත් කතා කරන ගමම්ම අපි රටේ ලෝකේ ඉන්න ආදරණීය දරුවන්ටත් ඒ පණිවිඩය කියලා දෙමු. ඔව්. බුද්ධික මම ලැබපු අත්දැකීම් තමයි ඒ කාලේ මට ගස් නගින්න පුළුවන් ඕන ගහකට නගින්න පුළුවන්. මට හොඳට පීනන්න පුළුවන්. ඒ වගේම මට දුවන්න පුළුවන්. දරුවෙකුට දෙන්න තියෙන හොඳම අත්දැකීම් මෙන්න මේ ටික. තමන්ගේ ජීවිතේ ඕනෑම අවස්ථාවක මේ ඕනෑම දෙයක් භාවිතයට ගන්න වෙන්න පුළුවන්. අපිට ගහකට හදිස්සියෙන් නැග ගන්න වෙන්න පුළුවන්. ඒකට දරුවෙකුට අවස්ථාව දෙන්න ඕන. ඒ වගේම අපි ෆූල් එකකට දැම්මට ගංගකට බැස්සෙවි නැතුනට ඕනෑම අවස්ථාවක දැන් අද වගේ පවතින තත්ත්වයක ගං වතුරකට මුහුණ දෙන්න පුළුවන්. මේ වතුරකට වැටුණොත් ජීවිතය ආරක්ෂා කරගන්න කොහොමද හැකියාව ලබන්නේ? මෙන්න මේක දෙන්න ඕනේ. මගේ කුඩාම පුතාගේ ඉඳලා ලොකු පුතා කුඩා කාලේ ඉඳලා මගේ තුන් දෙනාට මන් දීපු අත්දැකීම තමයි පීනන්න. මං ඕනෑම ගංගකට ගිහින් දානවා. ඒක කිඹුලු නැද්ද? වෙනත් හානියක් නැත්නම් ඒ අවස්ථාවට ගිහින් දානවා. ඉතින් ඒක උන්ට ලවන්න දෙන්න පුළුවන් හොඳ අත්දැකීම. ඒ වගේම ඕන ගහකට මගේ දුවටත් ගස් නගින්න පුළුවන්. මේ තමයි ආදරණීය. ඔව් මගේ පවුල. මගේ දරුවෝ තුන් දෙනාට මන් දීපු දේ තමයි හොඳට සංචාරය කරන්න, ඒ අත්දැකීම් ලබන්න, පරිසරයට ආදරය කරන්න, පරිසරයට ගරු කරන්න, පරිසරය විනාශ කරන්න කියපා කියන කාරණේ. ඒ වගේම ආදරණීය මව්වරුන්ටත් පියවරුන්ටත් මට දෙන්න තියෙන පණිවිඩය තමයි තමන්ගේ දූ දරුවන් ඕන දෙයකට මුහුණ දෙන්න සූදානම් කරන්න. ජයග්‍රහණය වගේම පරාජයට උන් සූදානම් කරවන්න. එහෙම වුණොත් උන්ට කවදාවත් වරදින්නේ නැහැ. ඒක තමයි වැදගත්ම දේ. අපේ රටේ නම ලෝකයට අරගෙන ගිහිල්ලා මේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ අපේ රට විතරක් නෙවෙයි ලෝකෙම වෙනස් කරන්න පුළුවන් කියලා ඔබ කොවිඩ් වසංගතය සමයේදී අපිට පෙන්නුවා. ඉදිරියටත් එවැනි වෙනස්කම් කරලා අපේ රටේ නම ලෝකෙට ඉදිරියට අරගෙන ගිහිල්ලා ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට වෛද්‍යතුමනි සියලු වැඩකටයුතු සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනාවක් එක්කම ඔබෙන් අහන්න ඕනේ. අපේ රටේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ දේශීය වෛද්‍ය සංකල්පත් එක්ක අවසාන වශයෙන් ඔබට මොකක්ද කියන්න තියෙන අපේ රට වෙනස් කරන්න? බුද්ධික අපේ රට වෙනස් කරන්න ප්‍රධානම දේ තමයි අපේ පැවතිච්ච ඒ දැනුම් සම්භාරය නැවත අපේ ජනතාව මත ස්ථාපිත කරවීම. ඇත්තටම බුද්ධික දේශීය වෛද්‍යවරයෙක් විදියට ආයුර්වේද වෛද්‍යවරයෙක් විදියට අපේ ප්‍රධාන සංකල්පය තමයි මිනිස්සෙක් නිරෝගීව තබා ගන්න ආකාරය. ලෙඩ වෙන එකෙන් වළක්වන ආකාරය. මේකට ප්‍රධානම දේ තමයි නිවැරදි ආහාර රටාව. ඒ වගේම නිවැරදි විහරණ රටාව. විහරණ කියන්නේ අපේ ජීවිතය අපි ගත කරන්නේ කොහොමද කියන එක. ඒ වගේම නිවැරදි ඖෂධ භාවිතය. මේකෙදි ප්‍රධානම දේ තමයි නිවැරදි ආහාර. අපේ තිබුණු ආහාර සංස්කරණ රටාව මහා විශාලයි. මේකෙන් අපි ඈත් වෙන්න තමයි අද පවතින මේ බෝනෝන රෝග වලට අපි ගොදුරු වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඔබට ඔබේ නිරෝගී දිවිය ආරක්ෂා කරගන්න නම් ඔබට නැවත ඔබේ ආහාර ටික ඔබ සකස් කරගන්න පුරුදු වෙන්න. ඒ වගේම මේකට අපේ දේශීය ආහාර ටික ගන්න. මම අවුරු වසර ගණනාවක් තිස්සේ මේ සම්බන්ධව මහ විශාල වැඩසටහන් රාශියක් කරලා තියෙනවා සජීවී වැඩසටහන් රූපවාහිනී මාධ්‍යයන් ඔස්සේ. ඉතින් මේක ඉතාමත් වැදගත් කාරණයක්. ඒ වගේම
ඔබේ දැන් අද මැද වයස එහෙම නැත්නම් තරුණ වියේ වැඩි පිරිසක් හදවත් රෝග වලින් පීඩා වෙනවා ඒ වගේම මරණයටපත් වෙනවා මේක ඉතාම භයානක කාල පරිච්ඡේදයක් විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල දැන් අපි එක් අවස්ථාවක භුක්ති විඳින්න පවතින කාලයක් ඉතින් ඔබට මේකෙන් මිදෙන්න නම් හොඳම දේ තමයි හොඳ ව්‍යායාම රටාවකට හුරු වෙන්න ඒ වගේම නිවැරදි ඖෂධ භාවිතයකට යොමු වෙන්න ඒක ඔබ නිරෝගී තබා ගන්න නිරෝගීකම තමයි අපිට මේ ලෝකේ ලබන්න පුළුවන් උපරිම සතුට ලොකුම ධනය තමයි නිරෝගීකම. ඔබට බෙහෙවින්ම ස්තුතිවාදී තුමනි ඉදිරි වැඩකට සාර්ථක වෙන්න කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින්ම ස්තුති බුද්ධික ඒ වගේම මේ කාර්ය මණ්ඩලයේ සිළු දෙනාට මහා සිරස රූප වහිනී ආයතනයේ මාව මේ අවස්ථාවට මම කැඳවීම සම්බන්ධව ඒ වගේම මට නන්නයන් උපකාර කර මම අද මෙතෙන්ට ගෙන ආපු මගේ ගුරුවරු ඒ වගේම මගේ ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනාටම මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සිළු දෙනාටම ආයුබෝවන්. එතුමන්ගේ ජීවිතෙන් ඔබේ ජීවිත දිනන්නට බොහෝ දේ ලබා ගන්නට තියෙනවා. ඔබේ ආත්ම විශ්වාසය තුළ ඔබේ ජීවිතය දිනන්නට ඔබට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයකට ගමන් කරන සූදානම් වෙන්නේ මේ ජීවිතේට ඉපදෙන්න. සීතල තම නිතුවක්